गुड मॉर्निंग दर्गोनी पुताल हेमोटम शुभ दवसा नमे अवसर दर्गतम पार संबंध से मगोल कैमरा ऑन कर को मुलिम कैमरा ऑन कर हम तात लगा इन हम तात पोट कवदा निबल राइट कोरोना तत्व उग्रवेला කොරෝනා තත්ත්වය උග්‍ර වෙලා තියෙන කිසිම සතුටුදායක කතාවක් නෙවෙයි දුක්ඛදායක කතාවක්. ඒ නිසා අපි ගොඩක් පරිස්සම් වෙලා උදේ පාන්දර ඉඳලම හිතන්න ඕන ගොඩක් පරිස්සම් වෙලා වැඩ කටයුතු කරගන්න ඕනේ කියලා. සමහරවිට දවස් කීපයක රට වැසෙන්නත් පුළුවන් නේ. ඒ නිසා ගොඩක්ම ප්‍රදේශම් වෙලා වැඩ කරගන්න ඕන. ඉතින් මේ හදිසි තත්ත්වයත් එක්ක විභාගයත් කල් දැම්මා. ඔක ඔයගොල්ලන්ට ඇවිල්ලා පේපර්ස් ගෙනියන්න එවකරන්න බෑ සවගොල්ලන්ට විවාගේ තියන්න ලබන මාසේ මුල 10 වෙනිදට කලින් තියන්නම් ලබන මාසේ මුල 10 වෙනිදට කලින් විවාගේ තියන්නම් මේ මාසේ විවාගේ තියන්න නිසා හොඳට විවාග රෙඩි වෙන්න තව ටිකක් හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් පරණ ගණන් හදන්න පුළුවන් තව ගවස් කීපයක් කල් ගිහපු නිසා සා ලබන මාසේ 10 වෙනිදට කලින් විවාගේ තියනවා රටේ தත්තේ මොහො වෙලාට හොඳ වෙයි කියලා හිතනවා හරි දෙන පේපර ගෙනියන්න හරි පුළුවන් වෙන්නේ නැහැ. කොමියුනිකේෂන් එකක් අරින්න ඕන. ඒ වගේ ප්‍රශ්න වැලකට මූණ දීලා තියෙන්නේ. මෙහෙම හරි ඉගෙන ගන්න ලැබිච්ච ඔයගොල්ලෝ දින වාසනාව. ඔයගොල්ලන්ට කැමරේක වහගෙන ඉන්නත් බෑනේ මං රණ්ඩු වෙනෝනේ. ඒ නිසා කැමරේ ඔන් කරන්නත් ඕන. දැන් පස්සේ බලන්න පාඩම් දාන්නෙත් නෑ මං. පස්සේ බලන්න පාඩම් දාන්න ඇවිල්ලා පාඩමට සම්බන්ධ වෙන්න ඕන. अभी इला पाड़ मैं संबंध में लबन सत्य पास वेबसाइट उन्नी सो लिंक मेमेन वेबसाइट मैं वेबसाइट सूम लिंक दाने वाट्सअप वेबसाइट लियापदी विन वेबसाइट लियापदी वीडियो तीन ඒ වීඩියෝ එක මම දවල්ලා ප්ලේ කරන්න. ඉතින් රෙජිස්ටර් වෙලා තියෙන රෙජිස්ටර් වෙලා නැති අය ඒක රෙජිස්ටර් වෙන්න ඕන විදිය බලා ගන්න පුළුවන්. රයිට්? තාටියක් දවටියක් නිදාගෙන කට්ටිය නැගිට લેවිනේ. තාම සමහරු නිදි. දත් මාදි නැති මොනවද නැති මේකප් එක දාන්න නැතිනේ. තාම ආපු නැති කට්ටිය ඉන්නවා. තව දවල්න කොන තමයි ඒ කට්ටිය නැගිට ලෙන්නේ. නන්ද තාටියක් දවල්ලා वीडियो दाने सदेवत बलागे पीनीस अरे अड़ कर अभी कथा करें विद्यात्मक अंकनी विद्यात्मक अंकनी पास कथा कर वेटईम वेटईम की तवट सागच्छा वेटईम निमाने वाकेम कथावा निमाने वेटईम आसन्नागे इक लगना वचन निमाने की ගණනය කරන්නේ නැතුව තියෙන ප්‍රමාණය හිතලා කියනවා. නිමාණයක් කරන්න අධ්‍යක්ෂින් තියෙන්න ඕන. නිමාණයක් කරන්න අධ්‍යක්ෂින් තියෙන්න කුඹුරු අය දිහා බලලා මේ කුඹුරට කොච්චර වී ගහන්න ඕනද? සීට් කොච්චර ඕනද? පැට බීජ කොච්චර දාන්න ඕනද කියලා නිමාණය කරනවා. ඒකට අවශ්‍ය අධ්‍යක්ෂින්. ඒක මේ අද උදැල්ලක් ගත්ත මිනිහගෙන් අහලා जीतने मुड़ी मुद्दे हालांकि मल्ल मे कुमर को अद्ध की गोविरा कमे गमे वेटी गोवी कुमर पेनला अंकल मेकट को बुसल अग्रहोनी अग्रहतीनो एम वी प्रमाण तीन मे कुमर इन मे कुमें कोचर वी पोहर होच्चर मड़पोर गोचर यूरिया यूरिया गहन प्रमाण तीरने मेन पड़ी को कुमर बेपति को अगे पच्चीन सूपरी पोड़वागे इन चार मैं मल्ल मेकट को वी होच्चर एम आड़ तीरने वे कुमरी अडकना कैम
උඹර වැඩ කරනකට කෑම ඕන. කවදාවත් කෑම ටිකක් කොහෙමද පොස්ස අම්මලක් කතාද බොන ඇති ගමේ ඉන්න ගෑල් ළමෙක් නැත්තම් නගරෙන් ගමරට ආපු ගෑල් ළමෙක් කියන පිටේ පච්චයක් ගහලා කලවෙත් පච්චයක් ගහලා බඩේ පැත්තක පච්චයක් ගහලා ඈ රයිට් කොණ්ඩ මේ හරිය කළු පාටයි පිටිපස්සේ දහම පාටයි රණකට රැබිලි පාටයි තොලේ උඩ පැත් එක පාටයි යට පැත් එක පාටයි එහෙම ගෑල්ලා මේ කල්ලා මේ දුවේ මේ කුඹුරේ වැඩ කරන අයට කොච්චර මේ හාල්ලිපේ තියන්න ඕනේ කියලා උදින් දේශෝක උත්තරය සයිකර ගමේ ඉන්න අද්දකීන් තියෙන අම්ම කෙනකින් ආන්න ඕන ගමේ ඉන්න අද්දකීන් තියෙන අම්ම කෙනකින් ආන්න ඕන ආන්ටි මේ කුඹුරේ වැඩ කරන අයට පත් දවල්ට බත් උයන්න ඕන කොච්චර බත් උයාගෙන හාල් බත් බත් අදාගන්න කොච්චර හාල් ලිපේ තියන්න ඕනද එතකොට එයා කියන අද්දකීන් තියෙනවා අද්දකීන් මත තමයි නිමානිය තීරණය වෙන්නේ කේල් ගැන දිහා බලලා කේල් ගැනේ ගෙඩි කීයක් තිබේද කේල් ගැන වටේ කැරකෙනවා කැර කියලා හා රයිට් හරි මේ කැනේ ගෙඩි 100ක් විතර ඇති නිවාර තියලා ගහන්න නැගලා ගෙඩි ඉංගිරිය ගණන් කරන්නේ කේල් ගැනේ ගෙඩි 100ක් විතර ඇති 120ක් විතර ඇති කියලා එහෙම නිමානය කරනවා මේ වගේ පත්‍ර මිටියක් තියෙනවා හාෆ් ෂීට් මිටියක් තියෙන මෙතන මේ ඔක්කොම හාෆ් ෂීට් එතන මෙතන අඩියක් විතර හාෆ් ෂීට් මිටියේ මං අහනවා ඔයගොල්ලන්ගෙන් දරුවෝ මේකේ හාෆ් ෂීට් කීයක් විතර ඇත්තේ ඉතින් ජීවිතේට කොලයක් අහටවත් දැකලා නැති කඩදාසියක චිත්‍රයක් අත දෙමු නැති පට්ට මෝඩ් එකකින් මං අහලා මේක උත්තරයක් ගන්න බැරි හාෆ් ෂීට් කීයක් තියද කියලා දැන් මේකේ හාෆ් ෂීට් කීයක්ද කියලා දැනගත්තාම අහුවාම උත්තර දෙන්න එය කල්පනා කරන කොපි පොතක් පිටු 200 පොතක් කොච්චරද පිටු 200 පොතක් මෙච්චර ඇති මේ වගේ කෑලි කීයක් ඇද්ද කියලා එයා කල්පනා කරනවා හිතෙන් කිරි අදිනවා හිතෙන් අදින්නේ නියම එයා කල්පනා කරනවාම පිටු 200 පොත් කීයක් වගේ ඇද්ද හරිද ඊට පස්සේ ගණන් කරනවා හිතෙන් එයා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 දෙසීයව දහතුන දෙවරක් දහතුන විසියයයි දෙදා සයසීයයි පිටු පොත්වොල පිටු කොලේකට වඩා භාගයක් පිටු ගාන වැඩි පිටු පිටු දෙසීය නම් පිටු දෙසීය නම් පැති තමයි දෙසීයක් වෙන්නේ එතන පිටු තියෙන්නේ සීයයි පිටු සීයයි තියෙන්නේ එතකොට පිටු තියෙනවා දහතුන් වරක් 100 1300යි මේක තියෙන කාප් ෂීට් 1300ක් කියලා ළමයා කියනවා අධ්‍යක්ෂින් අවශ්‍යයි හරිද එතන අපි එදා කතා කරා වැටීම පිළිබඳව සංඛ්‍යාවට දෙපැත්තේ ලස්සන දෙන්නෙක් ඉන්නව කියලා ලස්සන වෙන්න හේතුව තමයි එයාලා සංඛ්‍යා දෙක ලස්සන වෙන්න හේතුව තමයි උදේ මූණ හොදලා ක්‍රීම් ගාලා පිරිසිදුව ඉන්න එක එක තේරණයක් තොස්ස නැද්ද සංඛ්‍යා උදේට මොන හොදන්නේ නැහැ නේ එක්කෙනෙක් අතොස්සන් ඉන්න මගේ ජීවිතේ අද තමයි මම ඇවි සංඛ්‍යා මොන හොදලු හොඳ ලොකු ස්කෝර් එකක් කරන්න ඕන කියලා තමයි අත ඉස්සුවේ සංඛ්‍යා මොන හොදලු සංඛ්‍යා ක්‍රීම් ගානම ඇවි අද තමයි ජීවිතේට මාර කල්පනාවෙන් ඉන්නේ නේ පුදුම කැපවීමෙන් ඉන්නේ සංඛ්‍යා මූණවදන අපල තාතලා අහන් ඉන්නවද මේ පන්තියේ ළමයි දෙන්නේ තොන්දරයක් ඉන්නෝ සංඛ්‍යා මූණවදන දැකලා තියරය මේ පන්තියේ ළමයි දෙන්නේ තොන්දරයක් ඉන්නෝ සංඛ්‍යා මේකප් කරන ක්‍රීම් ගන්න දැකලා තියන අය ඔය හැම අම්ම තාත්ත කෙනෙම හොඳ කල්පනාවෙන් ඉන්න මොකෝ මේගොල්ලෝ තවටේකින් මොනෝ කියයිද දන්නේ සංඛ්‍යා කඩේ යනොත් දැකපු ඇති මාර තවටිකේ ලස්සන සංඛ්‍යා බොහොම ලස්සන සංඛ්‍යා තිබුණා ලස්සන වෙන්න හේතුව තමයි කළු පාටෙන් ලියන එක ඒක තේරෙනවද ඔස්ස
ලස්සන වෙන්න හේතුව කළු පාටෙන් ලියන එක. නිල් පාටෙන් ලියුවොත් මේකලෝ කැතයි රයිට්. හොඳයි වෙරි ගුඩ්. කොහොමද එක තේරෙන්නේ අතුසන කළු පාටෙන් ලියන එකේ ලස්සන කියලා? නෑ. ඔව් කවුරුත් ඒක නම් අතුස්සන්නේ නෑ. ලස්සන වෙන්න හේතුව තමයි ගියාත්මය කරපු කුසල කර්ම. මේ සංඛ්‍යා පෙර ආත්මවල ගොඩාක් කුසල් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ආත්මේ ඉපදිලා තියෙනවා ලස්සන වෙලා. රයිට්. තේරෙන්නේ අතුස්ස? නැද්ද? හා ඒකත් නෑ කවුරුත්. හොඳ අවධානයෙන් ඉන්න දැන්. සංඛ්‍යා ලස්සන වෙන්න හේතුව තමයි user friendly, භාවිතය පහසුයි. භාවිතය පහසුයි. මෙයාලා භාවිතය පහසුයි. 49 50ට වඩා අඩු වුණාට මෙයා භාවිතය අපහසුයි. පාන් ගෙඩිය රුපියල් 50යි. පාන් භාගයක් රුපියල් 25යි. පාන් ගෙඩියක් 49යි. පාන් භාගයක් කියන වෙලා යනවා. භාවිතය අපහසුයි. රයිට්. කේක් එකක් රුපියල් 100යි. තව කඩේක කේක් එකක් රුපියල් 99යි. කේක් ගෙඩිය රුපියල් 100යි. කේක් ගෙඩියෙන් කාලා රුපියල් 25යි. මෙයාගෙන් කාලක් හොයන්න ගියොත් මොකට කාලය තියනවද කියලා හිතෙනවා. 99 බෙදනෝ 4. 4 2 8යි. 1ක් ඉතිරි. 19ට 4 4යි. 16යි. 3ක් ඉතිරි. 30ට 7යි. 28යි. 2ක් ඉතිරි. 20ට 5යි. අපහසුයි. එයා නරක නෑ. භාවිතය අපහසුයි. භාවිතය පහසු. අගට බිංදු තින සංඛ්‍යා. දශම තින සංඛ්‍යා. ඒ භාවිතය අපහසුයි. පාන් ගෙඩියක් 99.50. තව ටිකක් අමාරුයි. දශම භාවිතය අපහසුයි. එනිසා අගට බිංදු තියෙන සංඛ්‍යා භාවිතය පහසුයි. ඒක තේරෙන්නේ අතොස්ස? අගට බිංදු තියෙන සංඛ්‍යා භාවිතය පහසුයි. රයිට්. හොඳයි ළමයි. අන්නේ අදහස අරගෙන අපි වැටීම කියලා අලුත් න්‍යායක් හදා ගන්නවා. බලන්න ඒක සිදු වෙන ආකාරය. දැන් අපට ඕන 57 ආසන්න 10 ගුණාකාරයට වට යන්න. 57 ආසන්න 10 ගුණාකාරයට වට යන්න ඕන. රයිට්. 57 තියෙන ලස්සන දෙන්නේගේ මැද. 57 එකිනෙක පැටව 50 අනිත් එක 60. ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ. ඒක තීරණය කරන ඔකට අත්දැකීම් අවශ්‍යයි. ඔබ සතු ඒ අත්දැකීම් මත තමයි ඔබ ඒ දේ තීරණය කරන්නේ. 57 තියෙන ලස්සන දෙන්නේක් මැද. ලස්සන එක්කලා පටන් ගන්නෙ මෙතනින්. ලස්සන පළවෙනිය පටන් ගන්නෙ මෙතනින්. 50 51 52 53 54 55 56 57 58 59 ලස්සන 60. 57 තියෙන්නේ මෙන්න මෙතන. 57 වඩා ආසන්න 50ටද 57 වඩා ආසන්න 60ටද බලනවා. 60ට කිලෝමීටර තියෙන 1 2 3. 50ට තියෙන කිලෝමීටර 1 2 3 4 5 6 7. මේට සෑහෙන දුරයි. ළඟ නෑ. මේට ළඟයි. එනිසා 57 වඩා ආසන්න 60ට. 57 වඩා ආසන්න 60ට. අයි බලමු 58 අරගෙන. 58 වඩා ආසන්න 60ට. 59 අරගෙන බලමු. ඒත් වඩා ආසන්න 60. 50ට කිලෝමීටර 9ක් ආපස්සට එන්න ඕන. 56 අරගෙන බලමු. ඒ අර පැත්තට 4යි, මේ පැත්තට 6යි. වඩා ආසන්න 50ටද 60ටද? වඩා ආසන්න 60ට. දැසේ 54 අරන් බලමු. 54 වඩා ආසන්න 50ට. අරහෙට 6ක් යන්න ඕන. 53 බලන්න.
වඩාසන්න 50ට අරයට 60ට 7ක් ගන්න ඕන මෙහෙට 3යි එන්න ඕන 60ට වඩා 50ට ළඟයි 52 අරගෙන බලමු මෙහෙට 2යි එහෙට 8යි වඩාසන්න 50ට ඊගාට 51 අරගෙන බලමු වඩාසන්න 50ට right එතන 55 සුවිශේෂී කෙනෙක් එයා 50 පැත්තට කිලෝමීටර් 5ක් යන්න ඕන 60 පැත්තට කිලෝමීටර් 5ක් යන්න ඕන ලෝකයේ සියලු රටවල් අන්තර්ජාතික ගණිත කවුන්සල් එක වගේ ගණිත සම්මේලනය වගේ තීරණය කරන මේ වගේ අවස්ථාවල ගන්න ඕන විසඳුම මොකද්ද කියලා ලෝකේ හැම රටකම ළමයි මේ වගේ අවස්ථාවල උත්තර අරගන්නේ වැඩි පැත්තට ජාත්‍යන්තර මැත්ස් ඉන්ටර්නැෂනල් මැත්ස් කවුන්සල් එකක් තියෙනවා right ජාත්‍යන්තර ගණිත සම්මේලනය කියලා එකට කියන්නේ ලෝකයේ විවිධ රටවල් අය වසරකට සැරයක් එකතු වෙලා ඒ ඒ විෂය ශ්‍රේෂ්ඨ පිළිබඳ සාකච්ඡා කරනවා right අන්නේ අය විසින් තීරණය කරන මේ වගේ අවස්ථාවල ගන්න ඕන පොදු මතය මොකද්ද කියලා ඒකෙන් තීරණය කළා තියෙන මේ වගේ අවස්ථාවක් ආවදී අපි හැමෝම 60 පැත්තට ගමු කියලා වැඩි පැත්තට වැඩි පැත්තට තමයි උත්තරය ගන්න 55 ආවතින් 60යි 55 ආවතින් 60යි එතන අපට ඕන 92 ආසන්න 10ේ ගුණාකාරයට වට යන්න ආසන්න 10ේ ගුණාකාරයට වට යන්න අහන් ඉන්නකෝ ආසන්න 10ේ ගුණාකාරයට වට යන්න හොඳට අහන් ඉන්න මේ එකේ ගුණාකාර මේ 10ේ ගුණාකාර 10ේ ගුණාකාර පටන් ගන්න 9 ඒක ලස්සන දෙන්න පටන් ගන්න 90 ඉඳලා අනිත් පැත්ත 100 9ට එකක් වැඩි වුණාම 10යි 5ට එකක් වැඩි වුණාම 60යි 5ට එකක් වැඩිවම 60යි 9ට එකක් වැඩිවම 10යි ඊට පස්සේ බිංදුව 100 එතන 92 වඩා ආසන්න කීයටද එතන 92 සංඛ්‍යා රේඛාවක් ඇඳට පස්සේ ඔය විදිහට සංඛ්‍යාවෙන් කරගෙන යනකොට 90 91 92 93 94 95 96 97 98 99 100 92 වඩා ආසන්න 90ට අර පැත්තට 8ක් යන්න ඕන. සා 92 කියන්නේ ආසන්න වශයෙන් 100යි. right පොඩ්ඩක් බලා ගන්නකො. එතකොට මෙහෙම රේඛා ඇඳ ඇඳ වටේන එක වෙහෙස කරයි. එකවර වට යන නීතියක් තියෙන්න ඕන. 51 52 53 54 55 56 57 58 ඉස්සල වට යන ගුණාකාරය හොයා ගන්නවා වට යන ගුණාකාරය වට යන ගුණාකාරයට කියනවා 10ේ ගුණාකාරය එතන මේ 1ේ ගුණාකාර මේ 10ේ ගුණාකාර 10ේ ගුණාකාරය පෙන්වන්නේ මෙන්න මේ 5. අපි ඒකට කියනවා 5ට වට යන ස්ථානය කියලා. වට යන ස්ථානය. වට යන ස්ථානය දස ස්ථානය. හොඳට අහන් ඉන්න. දස ස්ථානය. වට යන ස්ථානය දස ස්ථානය. දස ස්ථානයේ දකුණු පැත්තේ දින ළඟ විලක්කම් බලනවා. දසස්ථානයෙන් දකුණු පැත්තේ ළඟ විලක්කම 1. දසස්ථානයෙන් දකුණු පැත්තේ ළඟ විලක්කම 1. අන්නේ 1 5 හෝ 5ට වැඩි නම් දකුණු පැත්තේ ළඟ විලක්කම එකනේ තියෙන්නේ. 1 6 7 8 9 1 5 හය හත අට නමේ එක පහනං වටයන ස්ථානටයක් අතු කරනු දර 55 වටයන ස්ථානටයක් අතු කරහම 5 6 වෙනෝ එතනින් දකුණු පැත්ති ලක්කම් බිඳු කරනු වටයන ස්ථානය පෙන්නන්නේ දසස්ථානය 5න් දකුණු පැත්ති ළඟම ලක්කම 6 එයා 5ට වැඩිනේ සා මෙතෙන්ට එකතු කරනවා
හයයි ඊට පස්සේ ඒවා බිंदु කරනවා දැන් මෙතන වට යන ස්ථානය පහ يعني දස ස්ථානේ පෙන්වන්නේ පහෙන් දකුණු පැත්තේ ලග මිලක්කම 7 පහට වැඩිනේ මෙතනට එකතු කරනවා 6යි ඊට පස්සේ බිंदුවක් කරනවා වට යන ස්ථානය පෙන්වන්නේ පහෙන් දස ස්ථානේ පහෙන් පෙන්වන්නේ මෙයා එක ස්ථානේ දර වට යන ස්ථානයෙන් දකුණු පැති ලග්ගම පහ හෝ පහට වැඩි නම් මෙතන එකතු කරනවා 6යි මෙයා බිंदුවක් කරනවා වට යන ස්ථානය පෙන්වන්නේ පහෙන් දස ස්ථානය පහෙන් පෙන්වන්නේ වට යන ස්ථානයෙන් දකුණු පැති ලග්ගම 4 4 පහට අඩුවේනේ එතන මෙතනට එකතු කරන්නේ එහෙමම ලියනෝ දකුණු පැත්තේ ඉලක්කම් බිंदු කරනවා වටේන ස්ථානය දස ස්ථානය පෙන්වන්නේ පහෙන් දකුණු පැත්තේ ලග මිලක්කම 3 එයා පහට අඩුයිනේ ඒ නිසා පහ ඉලක්ක මෙහෙම ලියලා දකුණු පැති ඉලක්කම් බිंदු කරනවා වටේන ස්ථානය පෙන්වන්නේ පහෙන් දකුණු පැත්තේ ලග මිලක්කම 2 එයා පහට අඩුයිනේ සහ පහ වෙනස් කරන්නේ නැහැ එහෙමම ලියලා දකුණු පැති ඉලක්කම් බිंदුවක් කරනවා වටේන ස්ථානය දස ස්ථානය දසස්ථානය මෙයා එක ස්ථානය මෙයා දසස්ථානය දසස්ථානේ පෙන්වන්නේ පහෙන් දකුණු පැත්තේ ලග මිලක්කම 1 පහට වඩා අඩුයි සහ පහ පහමයි බිंदුව ඊට පස්සේ 157 දසස්ථානට වට යන්න ඕන 10 ගුණාකාරයට දසස්ථානේ පෙන්වන්නේ එක ස්ථානේ දසස්ථානේ සිය ස්ථානේ දසස්ථානේ පෙන්වන්නේ පහෙන් ප්‍රමේටි එකට හිතන්නේ 15 තොතන ලේසි 15 දකුණු පැත්තේ ලග මිලක්කම 7 පහට වැඩි සහ 15ට එකතු වෙනවා 16යි ඉතින් දකුණු පැත්තේ ඉලක්කම් බිंदु කරනවා 7 විතරයි තියෙන්නේ යා බිंदුව උත්තර 160යි මේක ලියන්නේ ආසන්න වශයෙන් සමානයි 157 ආසන්න වශයෙන් සමාන 160යි මේ සමාන ලකුණු නෙවෙයි ආසන්න වශයෙන් සමානයි 192 දස ස්ථානට වට යන්න ඕන දකුණු පැත්තේ ලග මිලක්කම හොයන කලින් දස ස්ථානේ පෙන්න තැන හොයා ගන්න ඕන එක ස්ථානේ දස ස්ථාන නමෙන් පෙන්වන්නේ දැන් මේ අමතක කරලා මේ දිහා එකට කල්පනා කරනවා 19යි එකට ගත්තාම 19යි 19න් දකුණු පැත්තේ 2 පහට වඩා අඩුයි මෙතන එකතු කරන්නේ නැහැ උත්තරය 19යි 9න් දකුණු පැත්තේ ලක්කම් බිंदු කරනවා 190යි 297 දස ස්ථානට වට යන්න ඕන දස ස්ථානට වට යන්න ඕන ඉස්සෙල්ලා දස ස්ථානේ හොයා ගන්න ඕන එක ස්ථානේ දස ස්ථානේ දස ස්ථානේ පෙන්වන්නේ 9 7 අමතක කරනවා මොන 9 29යි හොඳටම ගන්න දකුණු පැති ලක්කම 7 පහට වඩා වැඩි නිසා 9ට එකතු කර මොන 9 29 29ට එකතු කරාම 30යි ඊට පස්සේ 7 වෙනුවට බිंदුව උත්තරය 300යි තව ටිකක් බලා ගන්න දසස්ථානය 385යි මෙයා වටේන ස්ථානයෙන් දකුණු පැත්ත අමතක කරනවා 385යි 385න් දකුණු පැත්තේ 9 තියෙන්නේ පහට වැඩිනේ උත්තරය 386යි හැබැයි මේ අන්තිම ඉලක්කම 9 එයාල බිඳුවක් කරනවා උත්තරය 3860යි 7995 දස ස්ථානට වට යන්න ඕන right
දසස්ථාන වලට යන්න ඕන. එක ස්ථානය දසස්ථානය. දසස්ථානේ පෙන්වන්නේ මෙතනින්. මේ ටික තනියෙන් කල්පනා කරනවා. 799යි. 799යි. වටේන ස්ථානයෙන් දකුණු පැත්තේ 5. 5 නම් මෙතනට එකතු කරනවා. 799යි 800යි. 799යි 800යි. මෙතන 5 එයා වෙනුට බිඳුව ලියනවා. උත්තරය 8000යි. 799යි 1යි 799යි 799යි 1යි කියේ 9යි 10න් බිඳුව 1ක් ඉදිරි 10න් බිඳුව 1ක් ඉදිරි 8යි 800 රයිට් එකක් එකතු කරනවා. සාචුට්ටම් බාර සමාරුට එයා වරදිනවා අමාරු වෙනවා. 19995 මේ කාසන 100ට වට යනවා. සර් 10ට වට යනවා. 10 ස්ථානයේද 10 ස්ථානයේ හොයාගමු. එක ස්ථානය 10 ස්ථානෙ මෙතන. දැන් මෙයා අමතක කළා මේ ටික විතරක් ගන්නවා. පහ අමතක කළා. මේ ටික ගත්තාම 1999යි. වටේන ස්ථානයේ දකුණු පැත්තේ පහ තියෙන්නේ. සම මෙතනට එකතු වෙනවා. 1999යි 2000යි. 2000යි right 2000යි මේ අන්තිම ඉලක්කම වෙනුවට බිඳුවක් ලියන උත්තරේ 20000යි 1919995 ආසන 10 ගුණාකාර වැටුවම 2000යි දැන් මම ඔයගොල්ලන්ට කට හොල්ලන්න කියන්නේ අත හොල්ලන්න කියන්නේ හරිද අත හොල්ලන්නේ 9 කෙලින් දැන් මේ සිද්ධාන්ත කරපු එක Tamanට තේරෙනව නම් ඉතින් අත උස්සන්නේ තේරෙන්නේ නැත්නම් අත පල්ලේ අදාල ඉන්න ඕන මං ආන්නේ මොකෝ තේරෙන්නේ නැත්තේ කියලා දම අත උස්සන්න කිව්වේ නැහැ හරිද මම ආහන වෙලාවක මේක දැන් තේරෙනවද කියලා මොකද තේරෙන්නේ කියන්නේ තේරෙන්නේ කියන්නේ මොකද්ද මම මේ උගන්වපු දේ ඔයගොල්ලන්ට ඇඟට වැටිලා ඔයගොල්ලෝගේ හිතට වැටිලා ඔයගොල්ලන්ටත් මේ දේ තනියම කරන්න පුළුවන් කියලා හිතට විශ්වාසයක් දැනෙනවා මේ දේ ඔයගොල්ලන්ගේ හිතට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ හිතට දැනෙන විශ්වාසයක් මටත් මේ වැඩේ සර් වගේ තනියෙන් කරන්න පුළුවන් කියලා මෙන්න මේ මීර ඇදලා මේ ලකුණු මට තනියෙන් ලියන්න පුළුවන් right වටේන ස්ථානේ මේ ඉලක්කම් ටික අස්සේ රිංගලා හරි තැන හොයාගන්න පුළුවන් දස ස්ථානේ මේකද 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 කියලා ඔබටත් ඒක හොයාගන්න පුළුවන් වෙන්න ඕන මම හෙව්වා වගේ ඔබටත් ඒක හොයන්න පුළුවන් වෙන්න ඕන මට විතරක් වල වැඩක් නැහැනේ මං හෙව්වොදි මට ගණන් හදන්න පුළුවන් ඔබටත් මේ දකුණු පැත්තෙන් පටන්ගෙන එක එක ස්ථානේ හිතෙන් කියන්න පුළුවන් වෙන්න ඕන හිතෙන් හරි කටින් හරි කියන්න පුළුවන් වෙන්න ඕන එක ස්ථානය දස ස්ථානය සිය ස්ථානය දහ ස්ථානය එහෙම ඕගොල්ලොන්ටත් කියන්න පුළුවන් වෙන්න ඕන එහෙම පුළුවන් කියලා ඕගොල්ලෝ දැන් හිතෙන් කියලා බලනවා මම අර කියපු ටික ඕගොල්ලෝ දැන් මම දැන් කියලා ටිකක් කරානේ දැන් ඕගොල්ලෝ කියලා බලනවා සර් කිව් එක මටක් කියන්න පුළුවන්ද හිතෙන් මුමුණනවා මේ වැඩ කරන අතරේ ඕගොල්ලෝත් හිතෙන් මුමුණනවා මේ දකුණු පැත්තේ බඩ ගන්න එක ස්ථානය දස ස්ථානය සිය ස්ථානය දහ ස්ථානය ඔබටත් එහෙම හිතෙන් තනියෙන් මුමුණන්න පුළුවන්ද බලනවා එහෙම මුමුණන්න පුළුවන් නම් ඔබට ඒක තේරිලා ඔබට ඒක මුමුණන්න බෑ මතක නැත්නම් ඒක තේරිලා නැහැ ඔබට ඒ වචනේ මතක නැත්නම් ඒක ඔබට තේරෙන්නේ නැහැ එතන මං කියන අත උස්සන්න කියලා අත උස්සන්නේ ওই කියන කාරණා ටික ඔයගොල්ලන්ට තනියෙන් කරන්න විශ්වාසයක් ඇති වුණාම මොකද්ද එක ස්ථානය දස ස්ථානය සිය ස්ථානය දහ ස්ථානය දසදහ ස්ථානය ඒ වගේ ටික කියව ගන්න Tamanට පුළුවන් Tamanට ඒ වචන මතකයි ඊට පස්සේ මේ ලකුණ ලියන්න මතකයි වටේන ස්ථානය හොයාගන්න මතකයි එතනින් දකුණු පැත්තේ ලක්කම පහව පහට වැඩි නම් වටේන ස්ථානය අපි ලකුණු කරගත්ත දැන්ට එයක් යතු ගන්නවා වටේන ස්ථානයෙන් දකුණු පැත්තේ ලක්කම පහට අඩු නම් වටේන ස්ථානය එකතු කරන්නේ නැහැ ඒක මතක තියෙන්න ඕන ඔයගලන්ට ඊට පස්සේ වැටෙව්වට පස්සේ දකුණු පැත්තේ ලක්කම අන්තිමට බිඳුවක් කරනවා අන්නේ කාරණා ටික මතක තියෙන්න ඕන ඊට පස්සේ මං අහන ඔක පුළුවන් නම් අත උස්සන කියලා වෙලාවක් කියනෝනේ එතන ඔයගොල්ලෝ අත උස්සන්නේ ඔය කියන කාරණා Tamanට හිතෙන් කරන්න පුළුවන් Tamanටත් කරන වෙලාවට ලියලා කියලා හිතලා කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙනවා අන්නේ විශ්වාසය ඇති වෙන්නේ ඔබට
ඔබේ හිතට ඒ විශ්වාසය ඇති වුණොත් තමයි ඔබට තේරුණා කියන්නේ. එතකොට අත උස්සන්නේ. එතකොට අත උස්සන්නේ නැති වෙන එක නේ මං අහන්නේ. මොකද තමයි අත උස්සන්නේ නැත්තේ? අත කැඩලා? ඔවන්නේම. ඒක මට තේරෙනෝ ඒ පොඩි එකාට මේක තේරෙලා නැහැ. මේ කෙල්ලට මේක තේරෙලා නැහැ. මේ කොල්ලට මේක තේරෙලා නැහැ. ඊට පස්සේ මම කරන්නේ ආයි කියලා දෙනවා. රයිට් දෙන්නේ අත උස්සලා නැහැ. තුන් දෙනෙක් අත උස්සලා නැහැ. මේක තේරෙලා නැහැ මේ දරු පැටවුන්ට. ඒ නිසා මං ආවෝ කියලා දෙනවා. මම ඉස්කෝලේ ගන්නන්නෙත් එහෙමයි. තේරෙන කට්ටිය අත උස්සන්නකොවම සමහර ළමයින්ට මං ඇඩ්වයිස් කරන බොරුවට අත උස්සන්න එපා තේරුණා වගේ කියලා. අනිත් ළමයි අත ඉස්සුවට තේරුණා වගේ අත උස්සන්නේ නැහැ. Tamanට තේරෙන්නේ නැත්නම් අත පල්ලේ ආදාන්න ඕන. මං කවදාවත් සාමූහික උත්තර ඉල්ලන්නේ නැහැ ඔයගොල්ලන්ගේ. කතා කරවන්න කියන්නේ නැහැ. යම් කෙනෙක් කතා කරන්න ඕන තේරුණාද කියලා මම තේරුණා කියලා කෑ ගහන්නේ නැහැ. වැදගත් ගුරුවරයෙක් ළමයන්ගෙන් තේරුණාද කියලා උත්තරයක් ඉල්ලන්නේ නැහැ. එයා දැන් මම විද්‍යාපීඨයේ උගන්වද්දී අපට දෙන න්‍යායවල එකක් තමයි ටීචර් කෙනෙක් විතර ප්‍රශ්න අහන්නේ කොහමද? ටීචර් කෙනෙක් විතර ප්‍රශ්න අහන්නේ කොහොමද ළමයෙක්ගෙන්? ළමයින්ගෙන් සාමූහික උත්තර ගන්න කිසිම ප්‍රශ්නයක් අහන්න එපා. ළමයින්ගෙන් සාමූහික උත්තර දෙන කිසිම ප්‍රශ්නයක් අහන්න එපා. ළමයින්ට අත උස්සන තමයි කියන්නේ. ළමයෙක්ගෙන් ප්‍රශ්නයක් අහනම් ප්‍රශ්නේ අහලා අත උස්සන්න කියලා අත උස්සපු ළමයෙක්ගෙන් විතරයි උත්තරය අහන්නේ. අත උස්සපු නැති ළමයෙක්ගෙන් උත්තර අහන තහනම් ටීචර් කෙනෙකුට. එතන ටීචින් මැනර්ස්. යම් ටීචර් කෙනෙක් ළමයෙක්ගෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහුවාම ළමයෙකුට කී ළමයින්ට කියන්න මේක තේරුවා නම් අත උස්සන්න කියලා. ඒතකොට ළමයා අත උස්සන්න ඕන. ඊට පස්සේ ළමයා අත උස්සපු ළමයින්ගෙන් විතරයි ටීචර් ප්‍රශ්න අහන්නේ. ඒ උත්තරේ අහන්නේ අත උස්සපු ළමයින්ගෙන් විතරයි. ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නෙට උත්තරේ අහන්නේ අත උස්සපු ළමයින්ගෙන් විතරයි. ඒක තමයි මනෝවිද්‍යානුකූල සිද්ධාන්තේ. අත පහල දාලා තින්නේ ඒ දරුවන්ට උත්තරේ දෙන්න බැරි නිසා. ඒ දරුවන්ට තේරිලා නැහැ. අත උස්සපු නැති ළමයෙක්ගෙන් උත්තරයක් ඇහුවාම ඒ දරුවෝ ලැජ්ජාටපත් වෙනවා. අනේ ළමයි ඉස්සරහා ඉච්ඡාබංගත්තටපත් වෙනවා. ඒ ළමයාගේ පෞරුෂය විනාශ වෙනවා. ඒ ළමයට දුක හිතෙනවා. දන දෙයක්වත් ටිකක් කියාගන්න බැරි වෙනවා. රයිට්. අත උස්සපු ළමයෙක් දීපු උත්තරේ වැරදි නම් ඒ ළමයට බනින්නේ නැහැ. ඒ ළමයා ලැජ්ජ කරන්නේ. ඊට පස්සේ ඒ ළමයා කවදාවත් අත උස්සන උත්තරයක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ළමයා බය හැමතිස්සෙම මගේ උත්තරේ වරදීද කියලා. දීපු උත්තරේ මොනවා හරි හොදක් තියෙනවා නම් ටීචර් හොඳ විග්‍රහ කරන්න ඕන. ආ රයිට්. ඔයාගේ උත්තරේ ගොඩක් හොඳයි. පොඩි පොඩි අප්ෂන් තන් තියෙන පුතේ. මට මේ ටික නියමයි. මේ ටික හරි. මේක තමයි වෙන්න ඕන. වායි හිතපු එත එතන හරි. මෙතන පොඩි අප්ෂන් ටයක් වැරදි කියන්නේ නැහැ. මෙතන පොඩි අප්ෂන් ටයක් තියෙනවා. ඊට පස්සේ පොඩි එකා සතුටු වෙනවා. Taman දීපු උත්තරේ ටිකක් හරි හරිය කියලා. සමහරවිට මෙලෝ දෙයක් හරි නැහැ. ටීචර් චුටි කෑල්ලක් අල්ලන් හොඳ කියනවා. ඒ දරුවෝ උත්තරයක් දීමේ උත්තරයක් දෙන ඉදිරිපත් වීම ඉතා වැදගත්. අද සමාජ වෙද්දී පාසලකවත් උපකාරක පන්තියකවත් ළමයි ප්‍රශ්න අහන්නෙත් නැහැ. ළමයි අත ඉස්සුවට උත්තර දෙන්නෙත් නැහැ. හරිම කලාතුරකින් ළමයෙක් තමයි උත්තර දෙන්නේ. ළමයින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉදිරිපත් වෙලා උත්තර දීමේ හැකියාව විනාශ වෙලා තියෙන්නේ. ඇයි? ළමයින්ගෙන් ප්‍රශ්න අහලා බැරි වුණාම ළමයි ලැජ්ජාටපත් කරනවා. ළමයි සෞතු කරලා දානවා. අහක බලන් ඉන්න මිනිහෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා ඒ මිනිහා අල්ලලා සෞතු කරන එක වෙන එකක්. පාඩම කරද්දී එකෙක් අහක බලන් ඉන්නවා. දැන් ඒගෙන් ටීචර් ප්‍රශ්නයක් අහනවා. එතකොට අල්ල නෝන්ඩි කරන එක වෙන කතාවක්. ඉතින් දැන් නෝන්ඩි කරන්න ඕන. මොකෝ පාඩම දිහා බලන් ඉන්නේ නැතුව අහක බලන් ඉන්නෝනේ. ටීචර් උගන්වද්දී පාඩම දිහා බලන් ඉන්න ඕන. අහක බලන් ඉන්න බෑ. අහක බලන් ඉන්න මිනිහෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා සෞතු කරාට කමක් නැහැ. ඒක වෙන න්‍යායක්. හැබැයි ඉතා ඌමනාවෙන් පාඩ මහන් ඉඳලා ප්‍රශ්නයක් අහන දෙයනා දරුවෙක් අහව ප්‍රශ්න උත්තරය දෙනවා. දුන්නා මේ උත්තරේ වැරදි. වැද්දාම වැරදි වුණාම ඒ මාමයාට කඩාගෙන පනලා යකින්නිය යකෙක් ඔය මම බැලලා වැඩක් නැහැ. මම කරන්න ඕනේ දරුවගේ උත්තරේ තියෙන අඩුපාඩු හදලා ඉදිරිපත් වෙච්ච එකට ප්‍රශංසා කරන්න ඕන. අර අත උස්සන් පල්ලෙහා දාගෙන පොඩි එකක් අල්ල නැගිටලා මෙච්චේ කළා මං කියලා දුන්නා. ඔබ මොනවා මෙතන එනෝ කියලා ඌට බැන්නොත් ඒ වයින සද්ද අහන් ඉඳලා ඊළඟ දවසේ අනිත් එකත් අත උස්සන්නේ. එක්ක නොතේර නෑවත් අත උස්සන්න පටන් ගන්නවා. බන්නේ දැන් ටීචර් හොඳයි මම මෙච්චර කළා නැහැ කියලා ඉගෙනුවා. බලාගෙන ඉතියා මෙච්චර අත උස්සන්නේ නැහැ. පේනෝනේ
මුන්ට උගන්ල වැඩති කියේ මයි එහෙම බලන්නේ නැහැ දැකලා තිනේ අතුස්ස තමන් දැකලා තමන් ඉස්කෝලේ ඉන්නවද දන්නේ කොහේ හරි තමන්ට එහෙම අය දැකලා දින අතුස්සන ප්‍රශ්නයක් අහලා අතේසු නැත්තම් වයින් අය දැකලා දින 100ට 100ක් මත උස්සන හැම ළමයා මත උස්සන වේරෝනේ අතවල්ලා දාන රත්තරන් පුතේ ප්‍රශ්නයක් අහලා තේරුණා නැතත් ඔයගොල්ලෝ අත උස්සනේ අත උස්සන සමාල්ලාට ප්‍රශ්න අහන ගුරුවරු තේරුණා නැතත් ඔහේ අත උස්සනේ අත උස්සන තේරුණ නැතත් උස්සනේ 99ක් වින්නේ එහෙමයි තේරුව තතුසන රටත් අතුසන වැරදිලා තතේසු නැත්තම් බානිනවා අතුසන බෑමුන්ට කියලා බානිනවා ඒ නිවැරදි මනෝවිද්‍යාව දන්නේ නැති අය කරන වැඩ ළමයි මනෝවිද්‍යා අනුකූල ප්‍රශ්නයක් අහුවොත් ඒ ටීචර් මනෝවිද්‍යාව දන්නව නම් දැන් විද්‍යාපීඨේ අපි අවුරුදු 3ක් මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා ළමයේ සිත අඳුරගන්නේ කොහමද ළමයාගේ මූණෙන් ඉරියව් අඳුරගන්නේ කොහමද කියලා එයා ඉගෙන ගන්නවනේ විද්‍යාපීඨය ඇතුලේ අපි එහෙම අවුරුදු 3 ඉගෙන ගත්තා. ඒ නිසා තමයි ප්‍රශ්නයක් අපි අතිස්සුවාම අතෝස්ස බලාමයන් විතරයි ප්‍රශ්න උත්තරයක් ගන්නෙ. ඊට පස්සේ බැරි ළමයින්ට නැවත කියලා දෙනවා. ළම බැරි එක අතපල්ලේ දාපු එක නැගිටවල. තමුසේ කියන උත්තරේ. තමුසේ මොකක් උත්තරේ බැරි? එහෙම නැහැ. බැරි ළමයට. ඒ නිසා වර්තමානයේ වෙද්දී පොඩි අයව හැමම අත උස්සන්න පටන් අරන් ඉන්නවා. එහෙම උස්සන්න එපා කවදාවත්. බැන්නත් අත උස්සන්න එපා. බැන්නත් අත උස්සන්න එපා. සාමූහික උත්තර ඉල්ලන්නේ වැදගත් ගුරුවරේ වැදගත් ගුරුවරේ බුද්ධිමත් ටීච කෙනෙක් ඉල්ලන්නේ උත්තරේ දන්න අය අත උස්සන්න කියලා කියනවා දන්න අය අත උස්සනවා ප්‍රශ්නෙට උත්තරේ අහන්නේ දන්න අය විතරයි සෙතනින් වැඩ ඉවර කරන්නේ නැහැ ඊට පස්සේ ටීචර් ආ එක්ස්ප්ලেইন කරනවා ආ මට දැන් තේරෙනවා සමහර දරුවට ඔටීකට මේක තේරෙන්නේ නැහනේ කටියද පල්ලෙහා දාලා ඉන්නවා මම ටිකක් මේක තව ටිකක් විස්තර කරලා දෙන්නම් කියලා ටීචර් ආයි මේක එක්ස්ප්ලেইন කරනවා විස්තර කරනවා කියලා දෙනවා මෙහෙමයි 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 කියලා තව ටිකක් කියලා දෙනවා කියලා දින සමහර අත්තපල්ලයා දාගෙන දරුවෙක්ගේ ළඟට ගිහිල්ලා ඔයාට කොතනද මේක තේරෙන්නේ නැත්තේ කියලා යාත් එක පෞද්ගලිකව කතා කරනවා කතා කරලා ආයෙත් එක්ස්ප්ලেইন කරනවා කියලා දෙනවා රයිට් එහෙම කළා තමයි බර්ලාමයට උදව් කරන්න ඕන හරිද මම ඔයගොල්ලන්ගෙන් සාමූහික උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ අටින් අටින් තමයි බලාපොරොත්තු වෙන්නේ උත්තරේ දන්නම් අත උස්සන්න අත උස්සපු කෙනාගෙන් තමයි උත්තරය අහන්නේ. අහක බලන් හිටියොත් අහක බලන් ඉන්න කෙනාත් එක්ක මම කතා කරනවා. රයිට් හොඳයි. දැන් මම ඉගන්නේ මෙච්චරයි. අහ ගන්නකෝ. සංඛ්‍යාවක් වට යන්නේ කොහමද? වට යන්න අපේ කටේ තියෙන හිතේ තියෙන වචන වලින් බෑ. වට යන්න ස්ථානයක් දෙන්න ඕන. 10 ගුණාකාරයටද, 100 ගුණාකාරයටද, 10 ගුණාකාරයටද, 1 ගුණාකාරයටද, 1 ගුණාකාරයට කියන ලස්සන වචනය හදන එක ස්ථානය. 10 ගුණාකාරයට කියන ලස්සන වචනයක් තියෙනවා දස ස්ථානය. 100 ගුණාකාරවලට තියෙන ලස්සන වචනයක් තියෙනවා සිය ස්ථානය. 10 ගුණාකාරවලට තියෙන ලස්සන වචනයක් තියෙනවා දහ ස්ථානය. ඊට පස්සේ 10 ගුණාකාරවලට ලස්සන වචනයක් තියෙනවා 10000 ස්ථානය. ඊගාවට 100 100 100ක් ආවම 100000 ස්ථානය. ඊගාවට තව බිඳුවක් ආවම මිලියන ස්ථානය. දස මිලියන ස්ථානය. 100 මිලියන ස්ථානය. ඒගොල්ලෝට මතක නැහැ. මගේ නෝට් එකක් දෙනවා වෙනම ස්ථාන ටික වෙනම දෙනවා මතක තියාගන්න ඔයගොල්ලෝ ළමයිනේ කීයක් මතක තියාගන්නේ මම රණ්ඩුවේ වැඩදී 6 දිගට ගත්තා දැන් ඔයගොල්ලෝ මතක නැහැ කියලා බැල්ල වැඩදී නෑ ඔයගොල්ලොත් පාවුනේ කොච්චර මතක තියාගන්නද ඈ කම්පියුටර් එකේ ඔච්චර දැම්මත් ස්ට්‍රක් වෙනවා ගන්න බෑ මෙච්චර ගොඩක් මට නම් පුදුමයි ඔයගොල්ලෝ මේ කොහොම මතක තියන් ඉන්නවද කියලා අම්ම පොඩි කාලේ ඔච්චර ඉගෙන ගත්තේ නෑ ඔයාලා ඔච්චර ගොඩක් කොච්චර මතක තියන් ඉන්නවද කියලා මට පුදුමත් හිතෙනවා මට ඔයගොල්ලෝ ගැන ලෝභයි දුකයි ලෝකේ කිසිම රටක ළමයි මෙච්චර ඉගෙන ගන්න නැතුව ඇති රයිට් නිදා ගන්න වෙලාවක් නැහැ කන්න වෙලාවක් නැහැ සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ අයියෝ අපේ රටේ දරුවන්ට ගිය කාලා කියලා මට දුක හිතෙනවා විෂයන් 12ක්ද කොහොමද ඔගොල්ලෝ ඉගෙන ගන්න ඔය 9 වසරේ 12ක්ද 12 නමේ විෂයන් 12ක්ද කොහොමද ඉගෙන ගන්න. ඉතින් කොච්චර පවුද කියලා බලන්න. ඒ නිසා මේක මහා අවාසනාවක්. හරිද? එසා ඔයගොල්ලෝත් එක රණ්ඩු වල වැඩක් නැහැ. එසා ඔයගොල්ලෝ හරිම පව්. ඔයගොල්ලෝගේ ළමා ලෝකේ පාලකයන් විසින් විනාශ කරලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලොන්ට ළමා ලොවක් නැති වෙලා තියෙන්නේ. AI මේ
සිද්ධාන්ත වැඩි කරලා තියෙන මේ අපි ඉගෙන ගන්න මොකේ ප්‍රමාණයට එහෙම කියලා බෑ දැන් මේ අපි රටේ තියෙන ක්‍රමයට යන්න ඕන රටේ තියෙන ක්‍රමයට යන්න ඕන බලා ගන්න ළමයි කොන වැටීමේ න්‍යාය එක ස්ථානය දස ස්ථානය සිය ස්ථානය දහ ස්ථානය මතක තියන්න ඕන සි වටේන ස්ථානය බලා ගන්න ඕන වටේන ස්ථානය ගානේ දෙනෝ වටේන ස්ථානය මොකද්ද කියලා ගානේ දෙනෝ අපි මේ වෙලාවේ ගානේ දස ස්ථානය ගැන එක ස්ථානය දස ස්ථානය එතන හඳුනගෙන යටින් පොඩි තිතක් තියා ගන්නවා ඒක කොහොම නැත්තම් ඩිංගක් කරලා යන්න අපිට තැන මතක නැතිල ආයි හොයන්න වෙනවා තැන මතක කරලා ආයි හොයන්න වෙනවා තිතක් තියා ගන්නවා එතින් දකුණු පැත්ත බලනවා 9 පහට වඩා වැඩි සා මෙතෙන්ට එකතු කරනවා එකතු කරන කලින් මේ ටික මෙයා නැතුව තනියෙන් හිතනවා 385යි එකක් අතු කරාම 386යි 386 ලියනවා ලියලා අර අමතක කරපු ඉලක්කවට බිඳුවක් ලියනවා දැන් මෙන්න මේ ටිකට කියන වටේලා උත්තරේ කියලා 3885 ආසන්න 10 ගුණාකාරට වැටෙවම 3860 තව එකක් බලන්න 7995 ආසන්න 10 ගුණාකාරට වැටෙන්න ඕන මෙතන ආසන්න 10 ගුණාකාරට වටයන්න ඕන. එක ස්ථානය 10 ස්ථානය. 10 ස්ථානය කියලා බලාගෙන තිතක් තියාගන්න. නැත්නම් අපට අමතක වෙනකොට බයට. ඉතින් දකුණු පැත්තේ ඉන්නේ 5. 5 හෝ 5ට වඩා වැඩි නම් මේ පැත්තට එකතු කරනවා. දැන් මේ ටික 9 විතරක් නෙමෙයි එකට කල්පනා කරනවා. 700 රවුම් අදින්න එපා හොඳේ. 799. එකක් අතුරාම 799යි 800යි. 799 1 800 එකක් අතු කරාම 799 1 800 800 ලියනවා ලියලා අමතක කරපු ඉලක්කමට දානු බිඳුව 8000යි ඔන්න ඔය ටික Tamanට තනියම කරගන්න පුළුවන් කියලා හිතට විශ්වාසයක් දරනවා නම් තේරෙනවා කියනවා එහෙනම් Tamanට තේරණ ඇත උස්සන්න ටික තනියෙන් කරන්න නැහැ කලින් අත උස්සන්න තමන්ට ඔය ටික තනියෙන් කරන්න පුළුවන් කියලා පොඩ්ඩෙන් තව පිටු ටිකක් අතන බලනකම්ම රයිට් තමන්ට ළමයි 161ක් දැනට ඉන්නෝනේ පොඩ්ඩයි ඉන්න ඒගොල්ලෝ හැමෝටම කැමරා ඔන් කරගන්න මට බලා ගන්න එතකොට මට කියලා දෙන්න පුළුවන් ඔයගොල්ලෝ කැමරා ඔන් කරන් ඔහම හිටියාම මට කියලා දෙන්න පුළුවන් මම ඒකයි ඔයගොල්ලෝ ආදරයට මේක කරන්න කියන්නේ ඔයගොල්ලොත් එක තරහ රණ්ඩු වෙන්න නෙමෙයි ඔයාලා ඉන්න ඉරියව්වේ මට ඒක ආවට තවට උදව් කරන්න පුළුවන් තේරුම් ගන්න පැටව. ඔයාලට තියෙන ආදරයට තමයි කැමරොන් කරගන්න කියන්නේ. නැත්නම් අපි මේ කරන වැඩේ අසාර්ථකයිනේ. හරිය නැහැ කෙනින් අත උස්සන්. එතකොට අත් පල්ලෙහා දාන්න. අත ඉස්සපු නැති අත උස්සන්. අත උස්සව නැති අය අත උස්ස. ජනිද අත ඉස්සෙ නැද්ද පුතේ? අත උස්සල අත වඩා උස්සන්න ඔයාගේ මට පේන්නේ අත ඔයාගේ. අත පල්ලෙහා දාන්න. අත පල්ලෙහා දාන්න. පස්සට වෙලා වාඩි වෙන්න හොඳට. තව ටිකක් කැමරේ එක ඔයාගේ වම් පැත්තට හරවග. නැත්නම් ඔයා තව ටිකක් වම් පැත්තට ඉල වාඩි වෙන්න. රයිට් ජනි දැන් රයිට් හරි අපේනවා පුතේ රයිට් හොඳේ අහන් ඉන්නකො මම මේ කියපු මේ ටික තනියෙන් Tamanට කරන්න තේරණ යත උස්ස තනියෙන් කරන තේරණ යත උස්ස හරි 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 ජනදලා තේරෙන්නේ මම ජනිද තෝ තේරෙන්නේ නැහැ කියලා හරි ඔයාට තේරෙනවා මේ කැමරා ඕෆ් කරන් ඉන්න ළමයි 20ක් විතර එයාලට මොනවානි ප්‍රශ්න ඇති කියලා මම හිතනවා මම එහෙම දුෂ්ට විදිහට හිතන්නේ නැහැ මම හිතනවා ඔය ඇයට මොනවානි ප්‍රශ්න ඇති ඉතින් ඒගොල්ලෝ ওই ප්‍රශ්න ටික निराකරණය කරගන්න විතර අපිට මේ අපි ක්ලාස් ෆිසිකල් ක්ලාස් එක වගේ අපිට වැඩ කරන්න පුළුවන් ඔයාලගේ ප්‍රශ්න ටික निराකරණය කරගත්තාම ඔයගොල්ලෝ අත උස්සන එක මට පේනවා විතර ෆිසිකල් ක්ලාස් එක වගේ අපිට වැඩ කරගන්න පුළුවන් නේ රයිට් හරි එහෙනම් වැඩ කරමු ඊට කලින් ලියන වැටීමේ රූල් එක න්‍යාය ලස්සන ලියන්න වැටීමේ නීතිය
වටයන නීතිය වටයන නීතිය කොටු කරන්න බලන්න ලියන්න වටයන ස්ථානයට කොටු කරන්න බලන්න එක දිගට වචන ගොඩාක් ලියන්න එපා වචන පහක් ලියලා නවත්තන්න වටයන ස්ථානයට දකුණු පස ඇති සංඛ්‍යාව වටේන ස්ථානයට දකුණු පස ඇති සංඛ්‍යාව පහ හෝ පහ හෝ පහට වඩා වැඩි නම් පහ හෝ පහට වඩා වැඩි නම් වටේන ස්ථානයට එකක් එකතු වේ වටේන ස්ථානයට එකක් එකතු වේ ඒකටම ලියන්න වටේන ස්ථානයෙන් දකුණු පස ඇති සංඛ්‍යාව වටේන ස්ථානයෙන් දකුණු පස ඇති සංඛ්‍යාව පහට වඩා අඩු නම් පහට වඩා අඩු නම් පහට වඩා අඩු නම් වටේන ස්ථානයට එකක් එකතු කරනු නොලැබේ වටේන ස්ථානයට එකක් එකතු කරනු නොලැබේ ඒකටම ලියන්න වටේන ස්ථානයට එකක් වටේන ස්ථානයට එකක් එකතු කළත් නොකළත් වටේන ස්ථානයෙන් දකුණු පස ඇති සංඛ්‍යා වටේන ස්ථානයෙන් දකුණු පස ඇති සංඛ්‍යා සියල්ල වෙන වචනේ ශූන්‍ය ශූන්‍ය කියන්නේ බිඳුවට ශූන්‍ය කර ලිවිය යුතුය ශූන්‍ය කියන්නේ බිඳුව ශූන්‍ය කර ලිවිය යුතුය ශූන්‍ය කර ලිවිය යුතුය කතුපාඩෙන් කොටු කරලා ලියන්න
राइट वेर प्रश्नांक एक पहात एक एक संख्या पहात एक एक संख्या आसन्न दशस्थानेट वाटे अन्न आसन्न दशस्थानेट वाटे अन्न आसन्न दशस्थानेट वाटे अन्न රොමිලක්කන් එක 37 වන එක ස්ථානය දස ස්ථානය තුන ඉලක්කම යටින් පොඩි මොන තිතක් තියන් සලකුණක් තිබ්බා ලකුණු පැත්තේ 7 තියෙන්නේ ඒ නිසා එකක් එකතු වෙනවා උත්තරය 7 තුන තියෙන්නේ 3 4 වෙනවා आसन्न वशेन समान तुन एक वेडियनो हतराई हतवेन बिंदु हतलिह तिस्सत आसन्न वशेन समान हतलिह तिस्सत आसन्न वशेन हतलिह रमिलक्कन देख अनु देख आसन्न वशेन समान अनु देख दकुनु पैते वटे निस्ताने दसस्ताने नामे है दकुनु पैते लगविलक्कम देख समय पहाटवाड अड़सा नमे वेरसा नमे मई तक प्रति लक बिंदु राइट नमूद मे लकन गुण भावित अड़ेला अरे मे लकन भावित अड़ेगा मेक लिया वचने राइट लिया पहली अणु देख आसन्न දසස්ථානයට වැටයූ විට 92 ආසන දසස්ථානයට වැටයූ විට සමාන 90යි මේක තමයි ඉබාගේ ලකුණු දෙන උත්තරේ මේවා ලියන්න එපා මම ලකුණු දෙන්නේ නැහැ රයිට් මේව දැන් භාවිතයෙන් මේ ලකුණු අඩු වෙගෙන යන්නේ මේව ලියන ආසන්න दशस्थान उत्तरे अणु देख अणु उत्तरे मीपस मेक दिगर लिया मे पे लिया के लिए उत्तरे लिया राइट रमिल अकान हतर सिंगल उत्तरे लिया हतर हतर आसन्न दशस्थानेट वेटयु विट समान इलिया क्वमिलक्कम पहा हतलिस पहा हतर हतलिस पहा त्रलिया राइट 74 න් පස්සේ 45
හතලිස් පහ ආසන්න දසස්ථානයට වැටයූ විට හැත්තාතර ආසන්න දසස්ථානයට වැටයූ විට දසස්ථානය හතෙන් පෙන්නන්නේ දකුණු පැත්තේ ලකවිලක්කම හතර පහට අඩුයි හත වෙනස් වෙන්නේ නැහැ දකුණු පැත්තේ ඉලක්කම බිඳුවයි 45 ආසන දසස්ථානට වට යන්නේ දසස්ථානේ පෙන්නනේ හතරෙන් දකුණු පැත්තේ ලකවිලක්කම පහ හතර පහ හෝ පහට වැන්න එකතු කරනවා ඉතින් හතර පහ වෙනවා අන්තිම ඉලක්කම බිඳුව 70 වෙන එක 50 හරියට උස්ස 70යි 50යි හරියයි රයිට් චුට්ටි හරි දෙකක් මම විසි කරා පොඩි හරි දෙකක් විසි කරා රෝම ඉලක්කම් පහ එද්දාස් 592 තනියෙන් හදන්න රෝම ඉලක්කම් 7 3296 රෝම ඉලක්කම් 8 2999 හැම සංඛ්‍යාවම දසස්ථානයට ඉරක් අදින්න ඕන මෙහෙම ඊට පස්සේ උත්තරේ ලියන්නේ පොඩි සලකුණක් තියලා තමයි වැඩ පටන් ගන්න දසස්ථානේ 9 මොන 9 159 දකුණු පැත්තේ ලකවි ලක්කම 2 පහ හෝ පහට වැඩනම් එකක් එකතු කරනවා පහට අඩු නම් එකක්වත් එකතු කරන්නේ නැහැ මම කතා කරන ශබ්දේ කැඩි කැඩි නැතුව හොඳට ඇහෙන අත උස්ස හිටීගා එකපාරට කැඩලා පණ වගේ දැනෙන අත උස්ස එහෙම නෑ රයිට් හරි වැඩ කරන්න බටව මම බලන් ඉන්නේ ඔයගොල්ලෝ වැඩ කරන හැටි ඔයගොල්ලෝ වැඩ කරා මෙතුම් ඔළුව හොල්ලන් කවුද ළඟ ඉන්නේ කොහටක් අතක් පෙන්න ආ හරි හරි මිස් හොඳයි ගුඩ් මෝර්නින් මෙතුම් හොඳයි ගුඩ් මෝර්නින් හරි වැඩ කරන්න අතරම උදේ හරි තිසර ගුඩ් මෝර්නින් මම ඉන්න මම බලන් ඉන්නේ තිසර බලන මම නැද්ද කියලා ඉන්න ඉන්න ගුඩ් මෝර්නින් හරි යසිත් කරුවල යසිත් චයිනීස් එකට කෑම ගන්න ගිහිල්ලා වගේ වටේ කරුවල කාමරේ ලයිට් දාලා නැද්ද ලයිට් දාගන්න පුතේ 9F කියලා තියෙන්නේ කාම කරුවල කමන්නේ වැඩ කරන්නකෝ ඔක වෙනස් කරන්න කියලා ඔය තීර ටිකක් නැති වෙද්දන්නේ වැඩ කරන්න වැඩ කරන්න ඉවරය අතුස්සන් ගණන් තුනක් හතරක් තියෙනනේ ගණන් හතර ඉවරයි හරි තා විනාඩියක් දෙන්නම්
ඔගොල්ලෝ වැඩ කරන අතරේ මන් තේ එකක් බිව්වා. ඔගොල්ලෝ තේ බීපු ඇත උස්සන්න බලන්න උදේ. හොඳයි. වඩි ගෙඩිය පිරලා තියෙන්නේ නේ. හොඳයි. උදේ නැගිටලා හොඳ වතුර ජොකුවක් බොන්න ඕන. එතකොට හැම පහපත් වෙනවා ලස්සන වෙනවා ඔගොල්ලෝ. ඉස්ලාම් වොන්න කට පුරාම ලොකු වතුර එකක්. විදුරක් පිරෙන වතුර බොන්න. එතකොට නිරෝගිමත් ජාතියක් මෙහි වෙනවා. ජපන් ජාතිකයෝ උදේ නැගිට ගමන් කට හොදන්න නැතුව වතුරක් බොනවලු. එන අතරම කටේ නිකන් අපේ මැලියන් වගේ උදේට තියෙනවනේ. ඒවා ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග තමයි තියෙන්නේ. ඒවා ජපන් ජාතිකයෝගේ විශ්වාසයක් තියෙන ශරීරයට හිතකරයි කියලා. ලෝකයේ ආයුෂ වැඩිම මිනිසුන්ගෙන රටවල් එකක් තමයි ජපානය. ජපානයේ තමන්ගේ ඒක පුද්ගල ආයුෂ කාලය අවුරුදු 80යි 80යි 81යි එහෙම තමයි තියෙන්නේ. හෘද අබාධ වලින් මීයන්න්ගේ ප්‍රතිශතය අඩු රටවල් එකක් තමයි ජපානයේ. සයාල උදේ හැමෝම පුංචි කාලේදම ළමයින්ට පුරුදු කරලාලු තියෙන්නේ නැගිටකම හිස් මඩ ලොකු වතුර වීදුරක් බොන්න ඕන. නැගිටකම ගන්න ඒගොල්ල වතුර වීදුරක් බොනවා. වීදුරු ඉවරකම බොනවා. හයි දැන් ඔයගොල්ලෝ පුරුද්දක් කරගන්න. උදේ නැගිටකම කට කපල වතුරයක් ගහන්න අරලා දාන්න ඔක්කොම ටික. චුට්ටක්වත් ඉතුරු කරන්න එපා. උදේට හොඳ වතුරයක් බොන්න. මං ආස වේලාවෙ ඔක්කොම අවුරුදු 85 90 ජීවත් වෙනවා දකින්නනේ. මම බලන් ඉන්නේ එතකොට ඔයගොල්ලෝ අවුරුදු 90ක් ඉන්නවද කියලා. මම එතකොට ඉන්නේ අපාය හරි දිව්‍ය ලෝක හරි දැන් බලන් ඉන්නවා. රයිට් 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 බලන්න 1592 ආසන්න 10 ගුණාකාරට වටේනු. මෙතන තමයි 10. දකුණු පැත්තේ ළඟ විලක්කම දෙක පහට අඩුයි. 1592 ආසන්න 10 ගුණාකාරයට වැටයෝ විට 159ට එකතු වෙන්නේ නැහැ. 159යි. හැබැයි දකුණු පැත්තේ ඉලක්කම් බිඳුවක් කරනවා. මෙතන එක ස්ථානය දස ස්ථානය. දස ස්ථානය වෙන 9. එතකොට 1998 ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට 1 10 9නේ තියෙන්නේ. දකුණු පැත්තේ ළඟ විලක්කම 8. එතකොට 1999ට එකතු වෙනවා 2000යි. 2000යි හරියටම 2000. 199 එකයි 200යි අන්තිම බිංදුව වුණාම 8 බිංදුව කරාම 200යි 2000යි. 1 10 9 තියෙන්නේ. 3296 ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට 1 10 329 දකුණු පැත්තේ ළඟ විලක්කම 6 එකක් එතු වෙනවා 330යි. 29ට එකක් ආවම 30යි. 330යි. සමේ ඩොට් එකෙන් දකුණු පැත්තේ තියෙන 6 එයාවල්ල බිඳුවක් කරනවා. ඊට පස්සේ 2999 ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට 2999 ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට 1 10 10 පෙන්නන 9 299යි අන්ති විලක්කම. එන වටේන ස්ථානයේ දකුණු පැත්ත ඉලක්කම 5ට වඩා වැඩිනේ. 6ක් එකතු වෙනවා 291යි 300යි. වටේන ස්ථානයේ දකුණු පැත්ත 1 ඉලක්කමයි තියෙන. යාල්ල බිඳුවක් කරනවා.
උත්තරය 3006. උත්තර 1යි 2යි 3යි 4ක් තියෙනවා. 4ම හරියට උස්සත් පල්ලෙහා දාන්න. එකක් හරි වැරදුනා නම් අත උස්සන්න. මම මොකුත් කියන්නේ නැහැ. එකක් හරි වැරදුනා නම් අත උස්ස. කරි වැරදිච්ච කීපදෙනෙකුත් තියෙනවා. ඔකට වැරද්ද තේරෙන්නේ නැතිනේ. රයිට්. ඒ වැරද්ද තේරුණේ අත උස්ස. වැරදි කෙනාට ඒක අත උස්සන්න. යාට තේරුණා නම් අත උස්සන්න. වැරද්ද තේරෙන්නේ නැති අත උස්ස. නායි කියලා දෙන්න. වැරද්ද තේරෙන්නේ නැති අත උස්ස. නායි කියලින් අත උස්ස. ප්‍රශ්නයක් නෑ රයිට් හරි වැරද්ද තේරෙනවා හොඳයි v ද ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් සංඛ්‍යාවක තිර ඉලක්කම් වල ස්ථානීය අගයන් ටික පුළුවන් වෙන්න ඕන හැමෝටම මේ පුළුවන් නෑ සමහරවිට පුළුවන් අපි ගන්ද පොඩි එක සටහන් කරගමු එක දෙක තුන හතර පහ හය හත අට මම ලියන්න එක දෙක තුන හතර පහ හය හත අට රයිට් අට අටනේ මෙතන ලියන්න එක ස්ථානයේ අටෙන් පේනන එක ස්ථානයේ හරිද හතෙන් පෙන්නන්නේ දසස්ථානේ 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 හයෙන් පෙන්නන්නේ ත්‍රිස්ථානේ ත්‍රිස්ථානේ පහෙන් පෙන්නන්නේ දහස්ථානේ දහ දහස්ථානේ දහස්ථානේ දහ දස කියන්නේ දහය දහ කියන්නේ දාහ හතරෙන් පෙන්නන්නේ දස දහස්ථානේ දස දහස්ථානේ තුනෙන් පෙන්නන්නේ සියක් දහස්ථානේ සියක් දහස්ථානේ සියක් දහස්ථානේ දෙකෙන් පෙන්නන්නේ මිලියන ස්ථානේ මිලියන ස්ථානේ එකෙන් පෙන්නන්නේ දස මිලියන ස්ථානේ දස මිලියන ස්ථානේ ඒ වගේ සිය මිලියන බිලියන දස බිලියන සිය බිලියන ට්‍රිලියන දස ට්‍රිලියන සිය ට්‍රිලියන මේ විදිහට යනවා රයිට් ළමයි අටට එක ස්ථානෙ පෙන්න මම සල් රේඛාවක් අදි අට කෙලින් එක ස්ථානෙ හත කෙලින් ඔම සල් රේඛාවක් ඇඳලා පොඩි වංගුවක් දාන්න දස ස්ථානෙ අඩිපටිය ලස්සනට කරන්න ඒ ආසයි දෙන්න කරන්න කරාට පස්සේ උඩ ආසාවයි දෙන්න ඕන වැඩේ රේඛා ඇඳ නැතුව ලස්සනට කොටු අතරින් ඇඳලා ඔබ මෙහි ලස්සන දකින්න ඕන ඔබේ වැඩ ගන්න ඔබටම ආඩම්බර හිතෙන්න ඕන මාගේ මාර ලස්සනයි මම ලියපු ටිකට එක මාර ෂොක් කියලා ඔබටම ආඩම්බරයක් දැනෙන්න ඕන හයෙන් පෙන්නන්නේ සිය ස්ථානේ පහෙන් පෙන්නන්නේ දහස් ස්ථානේ හතරෙන් පෙන්නන්නේ දසදහස්ථානේ තුනෙන් පෙන්නන්නේ සියක් දහස්ථානේ දෙකෙන් පෙන්නන්නේ මිලියන ස්ථානේ එකෙන් පෙන්නන්නේ දස බිලියන ස්ථානේ ස්ථානය දසස්ථානය ස්‍රියස්ථානය දහස්ථානය දස දහස්ථානය ස්‍රියක් දහස්ථානය මිලියන ස්ථානය දස මිලියන ස්ථානය යම් ස්ථානයක් ඩොග්ගාල කියන්න බෑ එක දහයරන් කියන්න පුළුවන්
අනිත් ඒවා කියව කියව හොයා ගන්න ඕන. කියව කියව හොයා ගන්න ඕන. Right? ලියන්න. ප්‍රශ්න අංක 2 පහත සංඛ්‍යාවේ පහත එක් පහත සංඛ්‍යාවේ එක් එක් ඉලක්කමෙන් දැක්වෙන එක් එක් ඉලක්කමෙන් දැක්වෙන ස්ථානයේ නම ලියන්න. ස්ථානයේ නම ලියන්න. දෙක තුන හතර පහ හය හත අට නමය දහය. එක් කොටෝ එක ඉලක්කම ගලුවක් කමක් නෑ. නැත්තම් මේව ලංකලුවක් කමන්නේ ප්‍රශ්න යන්නේ. දෙක තුන හතර පහ හය හත අට නමය දහය. දැන් අර විදියට මෙතනින් පටන් ගන්න. එක ස්ථානය ඊගාවට දස ස්ථානය එමන ලියන පටන් ගන්න. දස ස්ථානය ලියන්න. වෙලාව නාස්ති කරන්න එපා, ඉක්මනට ලියන්න. පොඩි වෙලාවයි හම්බෙන්නේ. පොඩි වෙලාවක් හම්බෙන්නේ, ලියාගෙන යන්න.
එකස්ථානය දසස්ථානය සියස්ථානය දහස්ථානය දස දහස්ථානය සියක් දහස්ථානය මිලියන ස්ථානය දස මිලියන ස්ථානය සිය මිලියන ස්ථානය බිලියන ස්ථානය හරි අතුස්ස අන්තිම එක බිලියන ස්ථානය බිලියන ස්ථානය ලියන ප්‍රශ්න අංක තුන මේක ලියාගන්න වෙලාව නැහැ අතුස්ස මෙඩිය ලියන්න වෙලාව නැහැ අතුස්ස රයිට් වෙලාව දෙන්න ලිය ලියන්න වෙලාව නැහැ අතුස්ස නහය කෙලින් උස්සන්න අත නහය දාටවත් උස්සන්න ඕන නැත්නම් පේන්නේ නැහැ මට හරියට ඒක තා වෙලාව නැහැ අතුස්ස ප්‍රශ්න අංක 3 පහත 1x සංඛ්‍යාව පහත 1x සංඛ්‍යාව දී ඇති ස්ථානයට වට යන්න පහත 1x සංඛ්‍යාව දී ඇති ස්ථානයට වට යන්න දැන් මම එදා කතා කරා වෘතය ලම්බ සමච්ඡේදකයේ සමාන්තර රේඛාව වෘතය ලම්බ සමච්ඡේදකයේ සමාන්තර රේඛාව රයිට් ඒ වැඩ වගේ හුත් දෙන්න වැක්කෝ මම අද වැඩ ටික දාන WhatsApp වලට දැන් ඒ තියරි පාඩම් ඇතුස්ස වෘතය කියන එක අර්ධ දක්වන්න මතක ඇතුස්ස ගිසතිය කරා වෘතය අර්ධ දැක්වීම ඒක පාඩම් කරන්න කියලා ඔකට මම ආදරෙන් කිව්වා තේරුම් අරගෙන පාඩම් කරන්න ඕන අචල ලක්ෂයකට නියත දුරින් යන විචල්‍ය ලක්ෂය ගමන් මාර්ගය වෘතයයි ලම්බ සමච්ඡේදකයේ ලකුණු කරලා අර්ධ දැක්කුවා වෘතයේ ලක්ෂයකටනේ අචල ලක්ෂයකට ලම්බ සමච්ඡේදකයේ අචල ලක්ෂ දෙකකට අචල ලක්ෂ දෙකකට සමදුරින් යන විචල්‍ය ලක්ෂයක ගමන් මාර්ගය එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. කො පාඩම් කරන්න කියලා කිව්වා. ඒකත් පාඩම් කරපු යතුස්ස. අම්මල තාත්තලා ළඟ ඉන්නද මම හිතන්නේ. පාඩම් කර නැත්තම් වැඩ බැරි වෙනවා. අම්මල තාත්තලා වට තේරුම් ගන්න දරුවන්ට කියලා මේ පාඩම් කරවන්න ඕන. පාඩම් කරන්නේ නැත්තම් දරුවනේ ගණන් හදන්න බෑ. සයික පාඩම් කරා කියන්නවට වැඩක් නැහැ. ඔගොල්ලෝ පාඩම් කරන්නේ නැත්තම්. يعني මේ වෙලාවට මතක තිබුණාට වැඩ කරන වෙලාවට මතක් වෙන්න ඕන. දැන් මම උගන්වද්දි මේක මතක තියෙනවා. ඒවන වැඩ කරන වෙලාවට මතකයට යන්න නම් ඔබේ ගැඹුරු මතකයේ තැම්පත් වෙන්න ඕන. ගැඹුරු මතකයේ තැම්පත් වෙන්න ඕන. ගැඹුරු මතකයේ තැම්පත් වෙන දේවල් තමයි අපිට ඕන වෙලාවට ගන්න පුළුවන් වෙන්නේ. දැන් උඩින් විතරක් මේක තැම්පත් වෙලා තිබොත් මේක යටපත් වෙලා යනවා. යටපත් වෙලා යනවා. මතකයේ යටපත් වෙලා යනවා. ඒක තේරුම් ගන්න හරියට. එතන මතකය ක්‍රමානුකූලව ගැඹුරු මතකයේ තැම්පත් වෙන්න ඕන. ගැඹුරු මතකයේ තැම්පත් වෙන්නේ අත්දැකීම් තියෙන කොට වැඩ කරනකොට. වැඩ කරද්දී තමයි ගැඹුරු මතකය ඇති වෙන්නේ. ඔබ තුල ගැඹුරු මතකය ඇති වෙන්නේ වැඩ කරනකොට. නැවත නැවත එදෙනකොට. ඉස්සර කරන්නේ මෙහෙමයි. ලස්සන කඩදාසියක වෘතය කියලා ලියනවා. ඊසේ වෘතය අර්ධයක්ම ලියනවා. ලියලා ඔයාලා ওই වැඩ කරන තැන මේසේ ගහලා තියෙනවා. මේසේ ගාව බිත්තිය ගහලා තියෙනවා. පොඩ්ඩක් බැලුවාම පේනවා. දෙකක් තුනක් ලියනවා. ඊට පස්සේ කෑම කන මේසේ ගාව සෙලටොප් කෑල් දෙයක් ගහලා මම බිත්තිය එල්ලලා තියෙනවා. බත් කනකොට පේනවා. ටොයිලට් එකේ ගිහිල්ලා කොමඩ් එකට ඉස්සරහින් බිත්තියේ ගහලා තියෙනවා. මෙතන පාඩිය වාරි ඉන්නකොට මේක තමයි පේන්නේ. ගෙදරින අම්මලා තාත්තලා වැඩිහිටි ඔක්කොටම පාඩම් කරගන්න පුළුවන්. කිසි කාටවත් කරදරයක් නැහැ.
මෙතන වාඩි වුණා මෙතන දෙපේන වාඩියේ බලන් ඉන්න වෙන වැඩක් කරනවා එතන බලන් ඉන්න අචල ලක්ෂයකට නියත දුරින් යන විචල්‍ය ලක්ෂයක ගමන් මාර්ගයේ වෘතයයි ඔය පාඩම් කරනවා පාඩුවේ ඉතින් මේ වැඩෙත් කරනවා මේ වැඩෙත් කරනවා පාඩුවේ පාඩම් කරනවා කිසි දෙයක් කාඩක් කිසි ආනියකුත් නැහැ කිසි දෙයක් මේක දවස් දෙකක් ටොයිලට් එක ඉස්සරහා ගාලා තියලා ඒක අයින් කරනවා අයින් කළා ඊගාට ගිහිල්ලා ගන්න මූර්තය කියන්නේ ඒකෙන් පස්සේ ලම්බ සමච්ඡේද කියන දැන් ගෙදර කට්ටිය ඔක්කොම අතර පාඩේ ඉන්නවනේ ඉන්නවනේ ඉන්නකොට වෙන වැඩක් කරන්නෙත් නැහැනේ ඔය වෙලාවට මොකද වෙන වැඩක් කරන්න දෙයක් නැහැ බලන් ඉන්නවා අචල ලක්ෂ දෙකකට සමදුරින් යන විචල්‍ය ලක්ෂයක ගමන් මාර්ගයේ එම ලක්ෂ දෙක යාකරන සල් රේඛාවේ ලම්බ සමච්ඡේදක ශෝකර පාඩගෙන ගෙදර ආච්චි සීන ගොල්ල පාඩගෙන ඇස් පේන හොඳ නැහැ ඕනකට පුළුවන් වෙන හැමතිස්සෙම පේන්නේ ඒක තමයි ඉගෙන ගන්න ක්‍රම යොදා ගන්න ඕනේ ඒක තමයි ලැජ්ජ වෙන්න ඕනේ මරණන්ත අපි ලැජ්ජ වෙන්න ඕනේ ඉගෙන ගත්ත විදිය ගැන වැඩක් නැහැ ඉගෙන ගන්න මතක නැත්තම් අපි ලැජ්ජ වෙනවා අපිට ලැජ්ජා ඇති වෙනවා වැඩ බෑරගෙන ලැජ්ජා ඇති වෙනවා අනාගතේම වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් උසස් රැකියාවක් ලෝයර් කෙනෙක් අමාත්‍යංශ ලේකම් කෙනෙක් ඔබේ ගමේ ප්‍රාදේශීය ලේකම් ඔබ තමයි ගමේ ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් කියන්නේ සෑම මැතිවරණ කොට්ටාසයක වෙන ලොක්ක සෑම මැතිවරණ කොට්ටාසයක වෙන මාර ලොක්ක තමයි ප්‍රාදේශීය ලේකම් මොන ඇමතිතුමා සල්ලි පාස් කරත් ඒක වියදම් කරන්නේ ප්‍රාදේශීය ලේකම්ට ජනාධිපතිතුමා සල්ලි පාස් කරත් වියදම් කරන්නේ ප්‍රාදේශීය ලේකම්ට ප්‍රාදේශීය ලේකම්තුමාගේ අස්සර නැත්තම් සතයක්වත් වියදම් කරන්න බෑ ප්‍රාදේශීය ලේකම්තුමා තමයි සියලු ප්‍රදේශවල වැඩවල ලොක්කා ඒක විභාගයක් තියලා ගන්න රටේන බුද්ධිමත් කෙල්ල කොල්ලෝගෙන් තෝරගන්නේ ප්‍රාදේශීය ලේකම් තනතුර ඔබේ ගමේ ප්‍රාදේශීය ලේකම් වෙන ඔබට ලැබුණොත් වමනේ කොට්ටාසය අක්මීමන ප්‍රාදේශීය ලේකම් බෝබෝද්දල ප්‍රාදේශීය ලේකම් බද්දගම ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් කියන්නේ ප්‍රබල තනතුර කෙලිම ජීප් එකක් දෙනවා තමන් ගමම යන රජෙම අරුදු පහෙන් පාට වාහන පර්මිට් එකක් දෙනවා දැන් ප්‍රියන්ත ටීචර් කෙනෙක් ප්‍රියන්තර දෙන්නේ වෙහිකල් පර්මිට් එකක් ප්‍රියන්ත ඔයා ටීචර් කෙනෙක් නේ හොඳයි ආ ඔයා ඔබ දිගන්නේ ආ කලින් මොල්ටාල් නිශ්ශංග මධ්‍යම විද්‍යාලේ රයි ආ හොඳයි ආ ඉස්කෝලේ ගල්ලා දිනවා ඊට පස්සේ ආ රිච්චෝන් එක අවුරුදු 19 ආ හොඳයි ෂෝක් ආ ඊට පස්සේ බටේමුල ජාතික පාසල අවුරුදු 2 ආ හොඳයි ෂෝක් ප්‍රියන්ත ආ ඊට පස්සේ රිපන් විද්‍යාලේ දව ගන්නවා හොඳයි ගුඩ් බෝයි ගුඩ් මෑන් ගුඩ් කියලා දෙලා මට ආ ප්‍රියන්ත උඹට වාහන පර්මිටයක් කියලා ප්‍රියන්තර දෙන්නේ ප්‍රියන්ත කන රැකියාවට වඩා ඉහළ තනතුරක් තමයි ප්‍රාදේශීය ලේකම් කියන්නේ එවැනි රැකියාවක් කරන රජෙන්දන වාහන බලපත්‍රය වාහනයක් ගේන්න අරගන්න වෙහිකල් පර්මිට් එකක් දෙනවා ගෝරුවරුන්ට අපිට දෙන්නේ අපිට වඩා ඒ තනතුර මාර ඉහළයි කවුරු මොනෝ කිව්වත් ප්‍රියන්තකන් රස්සාවට වෛද්‍ය වෘත්තේ මාර තනක් තියෙන්නේ ડોක්ටර්ස්ලට වෙහිකල් පර්මිට් එකක් දෙනවා ගෝරුවරුන්ට වෙහිකල් පර්මිට් එකක් දෙන්නේ ගෝරුවරු උපකරණ එක මේ දුර්වල නෙමෙයි නමුත් මේ තමයි රටේ ස්වභාවය සම අපිට වඩා අහිල දැන් වලට යන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ගුරු එකට මම කැමති රයිට් ඔව් තවත් ඉහළට යන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසා මතක තියාගන්න තමන් ඉගෙන ගත්ත විදිය මොකද්ද කියලා බලපාන්නේ තමන් හිටිය තැන වැඩක් නැහැ ඉන්න තැන තමයි වටින්නේ හිටිය තැන වලින් ඇති වැඩක් නැහැ මඩ වගුරු වලින් තමයි මහනෙල් නෙළුම් ඕලු පිපිල උඩට එන්නේ මඩ වගුරු වල හැබැයි මල පිපෙනකොට එක පෙත්තකවත් මඩ බින්දුවක් නැහැ. එසා ඔබ හිටිය තැන වැඩක් නැහැ. ඔබ ඉන්න තැන තමයි වටින්නේ. මතක තියාගන්න ඉගෙනගත්ත විදියෙන් ඇති පළක් නැහැ. ඔබ ඉගෙනගෙන ඉන්න තැන තමයි වටින්නේ. ඉගෙන ඉන්න තැන. එසා තමන් මේක ලැට් එකේදී ඉගෙන ගත්තා කියලා ලැට් එකේදී දෙනවා. පෝ අපිට බෑ ඔය ලැට් එකේදී ඉගෙන ගන්න. කියලා එහෙම නිකන් හිතන්න ඕනේ නැහැ. කුසියේදී ඉගෙන ගන්න දෙක වැඩක් නැහැ. ඉගෙන ගත්ත තැන නෙමෙයි වටින්නේ. ඉගෙනගෙන ඔබගේ තියෙන දැනුම තමයි වටින්නේ. දැනුම. සම මේව ගහලා තියනකොට මං කිව්වට ගහලා තියලා සතිය. කෝණ සම ලම්බ සමච්ඡේදක. ඒකේ ලස්සනට ලිව්වා ගිහිල්ලා
ටොයිලට් එක හරියට වාඩි වෙලා ඉන්නවට ඉස්සරහා පිටිය ගහලා තියෙනවා. ගොඩක් කරාට ගෙදර මේක දොර තියෙන්නේ. සමහර වෙලාවට මෙතන ඉස්සරහින් දොර නම් තියෙන්නේ. මේ දොරේ ගහනවා. ඉගෙන ගන්න පුරුදු වෙන්න එහෙම. තමන් හැම තිස්සෙම මේ පහසු ක්‍රම වලට හුරු වෙන්න ඕන. ඒක පාඩම් කරගන්න මොකෝ ගණන් හදන්න බැරි වෙනවා. ඒ තියරි බැරි නා. තියරි බැරි නම් ගණන් හදන්න බෑ. තියරි පුළුවන් වෙන්න ඕන. සිද්ධාන්ත පුළුවන් වුණාට තමයි වැඩ පුළුවන් වෙන්නේ. සිද්ධාන්ත පුළුවන් වෙන්න ඕන. සිද්ධාන්ත තේරෙන්න ඕන. සෑය හරි කරගන්න ඕනේ. අරම ඉලක්කම් එක. 3යි 7යි 5යි 2. වරහඟට ලියන්න දහස්ථානයට දකුණ මේ කියවන්න ඕන එකස්ථානය දසස්ථානය සියස්ථානය දහස්ථානය එකපාර ඩොක් ගාලා දහස්ථානෙ නැවෙන්නේ ඔන්න එකස්ථානය දසස්ථානය සියස්ථානය දහස්ථානය මූණ මෙට හරවන්න ආ දැන් කියවන මාතක 1 2 3 come on තොල් හෙල්ලෙන්න ඕන කියන් එකස්ථානය දහස්ථානය දසස්ථානය සියස්ථානය දහස්ථානය 1 2 3 come on එකස්ථානය දසස්ථානය සියස්ථානය දහස්ථානය හොයාගත්ත යටින් ඉරක් අඳි දකුණු පැත්තේ ළඟම ඉලක්කම 7 හරිද පහට වඩා වැඩි ගන්න 3ට යා එකතු කරන 4යි හරි දැන් ලියමු 3752 දහස්ථානයට වැටයු විට එක දහය සීය දහස එකස්ථානය දහස්ථානය සියස්ථානය දහස්ථානය දහස්ථානය පෙන්වන්නේ තුනේ දකුණු පැත්තේ ළඟ විලක්කම 7 පහට වඩා වැඩි කන්ද 3 4 වෙනවා 3 4 වෙනවා ඊට පස්සේ මේ තිත තිබ්බයෙන් දකුණු පැති ලක්කම් බිඳු කරනවා 7ත් බිඳුව 5ත් බිඳුව 2ත් බිඳුව බිඳු 3යි උත්තරය 4000යි උත්තරය 4000යි රමි ලක්කම් 2 54යි 29යි 6 54යි 29යි 6 54යි 29යි 6 ලියන්න දස දහස්ථානයට වරහන් වහන් දස දහස්ථානයට වට යන්න ඕන දස දහස්ථානයට ලියන්න 54296 දස දහස්ථානයට වැටයු විට 54296 දස දහස්ථානට වැටයු විට එකස්ථානය දසස්ථානය සියක්ස්ථානය දහස්ථානය හොයා ගන්න ට්‍රයි කරලා හොයාගෙන දස දහස්ථානයට ඉරක් කනේ දස දහස්ථානය කියන තැන හොයාගත්තේ අතුස්ස දස දහස්ථානය හොයාගත්ත රයිට් යටින් ඉරක් තිය පහ 1 2 3 4 5 දකුණු පැති ළඟ ඉලක්කම 4 5ට අඩුයි සා 5 5මයි ඉතිරි ඉලක්කම් 1 2 3 4 බිංදු ඉතරය 50000යි රමි ලක්කම් 3 2 3 4 5 6 7 8 2 3 4 5 6 7 8 තියෙන සියක් දහස්ථානයට සියක් දහස්ථානයට සියක් දහස්ථානයට
මේ ගාන ඇදුවා විනාඩි ඉන්ටර්වල් එකක් දෙන්න රවුමක් ගිහින් එන්න විනාඩියයි දෙන්නේ හොඳ හැමෝම නැගිලා රවුමක් කෑනද දෙන්න විනාඩිය දෙක ළඟ මෙහ හොඳට එළියට බහැලා ඈත ගස් දිහා බලලා ඇස්වල එක්සයිස් එකක් එහෙම කරලා එන්න හොඳට ඈත බලන්න ගස් දිහා බලන්න ළඟ බලන එක අඩු කරලා ඈත බලන්න මේ ළඟ බලන් ඉන්න ගොඩක් කෙනා හොඳ නැහැ ඈත බලන්න ගිහලා හිරි ඇරලා ඈත බලලා රවුමක් කැවිදරෙන් දැන් පැයකමාරක් වාඩිලා හිටියානේ හොඳට ඈත බලන්න විනාඩියක් ඈත බලන් ඉඳලා හැමෝම කියන දේ අහලා ඒ වෙලාවේ නැගිටලා යන්න ඕන නැත්තම් සමහර ළමයි කරන්නේ ඒ වෙලාවේ ඕපදුප හොයෝ ඉන්නවා කවුද මේකේ ඉන්නේ කවුරුවක් නැගිටලා ගියාද ඉන්නවද වාඩිලා ඉන්නවද ඒව කරන්න එපා පුරුදු වෙන්න එපා ඒවට ඒව හොඳ නැහැ විනාඩිය ගේක දුනා ඒ විකේකේ අරගන්න දෙක තුන හතර පහ හය හත අට සියක් දහස් ස්ථානයට සියක් දහස් ස්ථානයට වැටයූ විට එක දහය සීය එක ස්ථානය දස ස්ථානය සියක් ස්ථානය දහස් ස්ථානය දස දහස් ස්ථානය සියක් දහස් ස්ථානය තුන දකුණු පැත්තේ ළඟ විලක්කම හතර ඒතර 23යි 23 වෙනස් වෙන්නේ නැහැ 23මයි ඊට පස්සේ තියෙන ඉලක්කම් එතනින් පස්සේ 1 2 3 4 5 ඒ ඉලක්කම් පහටම බිංදු පහක් ලියනවා 2,300,000යි 2,300,000 right කැමරා ඔෆ් කරන්නේ නැහැ කොහොම නැගිට්ට හැමෝම එළියට යන්න ගේම් එළියට යනවා ගේම් එළියට යන්න ගිහලා ඈත පොල් ගස් ඒක බලලෙන් ඉර පායන පැත්ත ඉර දිහා බලගෙන ඉර නෑ කොහොමද වෙලාට තාම කාක්කෝ යනවද හැමෝම නැගිටලා යන්න හැමෝම නැගිටලා ඇස්සොට ව්‍යායාමයක් ඒක ඈත ගස් බලලෙන් යන්න හැමෝම යන්න කියන්නේ යන්න ආදරෙන් කිව්වම් පුරුදු වෙන්න හැමෝම යන්න කෙල්ලෝ යන්න ඇයි අකී කරු හැමෝම ගිහිලා ඇවිදලා එන්න ඕන. ඒක ඇස්සොට ව්‍යායාමයක්. හැමෝම යන්න. ගිහිල් රවුමක් කරගෙන එන්න. ඉන්ටර්වල් ඉවරයි හැමෝම මෙන්න
ඉන්ටර්වල් අවසానයි විවේකයේ අවසන් හැමෝමෙන් විවේකයේ අවසන් හැමෝමෙන් අම්මලා තාත්තලා කතා කරන්නේ මේ දරු බැටවුන්ට විවේකයේ අවසන් අම්මලා තාත්තලා දෙක අතකට මාර වාසනාවන්ත හරි ළමයි ටීචර් දැන් හැමෝගෙම ගෙදර ඉන්නවානේ ජීවිතේට දැන් මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට හරි අම්මත් ළඟ ඉන්න එක තාත්ත ළඟ ඉන්න ටීචර්ත් ළඟ ඉන්න ඉන්ඩිවිජුවල් එකක් කරත් මේ වගේ අවස්ථාවක් එන්නේ නැහැ සම මේක වාසියක් කරගෙන හොඳට වැඩ කරන්න ඕන මේ වාසිය අරගෙන අපි හොඳට වැඩ කරන්න ඕන දෙමාපියොත් මේකට උදව් වෙලා මේකේ වාසිය අපි අර ගන්නවා දරුවොන්ට කියලා මේ වැඩ ටික හොඳට කරවන්න අපි මහන්සි ගන්න ඕන පොඩ අපේ වැඩ අඩු කරගෙන මොකද අද ඇදිරි නීතියනේ කවුරක් යන්නම් බැරි කාටවත් අත්‍යවශ්‍ය සේවාවල ඉන්න කට්ටිය විතරයි යන්න පුළුවන් අම්මලා තාත්තලා අත්‍යවශ්‍ය සේවා තියනවා නේ යන්න පුළුවන් එහෙම නැත්නම් ඔය එහෙම අය අඩුයිනේ ගොඩක් අය එද අපි ඔගේ වල ඉන්නේ සම මේ වාසි අපි අරගන්න ඕන මෙයාලත් එක්ක ඉඳගෙන මේගොල්ලෝ වැඩ ගන්න හැටි බලලා මේ වාසි අපි අරගෙන අපේ ළමයින්ට හොඳ දෙයක් කරගන්න මහන්සි ගන්න ඕන රයිට් හරි මාළමයි ලියන්න එපා මේ දශම සංඛ්‍යා තියෙනවා දශම සංඛ්‍යා මේ තියෙන්නේ හොඳට අහන්න දශම තිත පළමු දශම ස්ථානයේ දෙවන දශම ස්ථානයේ තුන්වන දශම ස්ථානයේ හතරවන දශම ස්ථානයේ පස්වන දශම ස්ථානයේ විතර මෙහෙම ලියන්නේ දෙකයි දශම හතරයි තුනයි පහයි දෙකයි හතරනේ මේ දශම සංඛ්‍යා ඔතනින් පටන් ගන්න කියන්නේ කුඩාම එක මෙතනද කොනේ තියෙනවා ඔය දර ලියන්නේ දෙක තමයි ලියන්න පටන් ගන්න එක කියන මෙයාගෙන තමයි ඉස්සෙල්ලා ලියන්නේ දශම දිතෙන් දකුණු පැත්තේන පළවෙනි ඉලක්කමට කියන්නේ එක ස්ථානය पूर्ण संख्या अरे पूर्ण संख्या दश दुनो पलवे संख्या दशमी दुन पलमु दशम स्थाने देवन दशम स्थाने तुनेंगे हा पहा දශමයෙන් තුන්වෙනි ඉලක්කම දශම එත ගාන තුන්වෙනි ඉලක්කම තුන්වන දශම ස්ථානය දෙක දශම එතෙන් හතරවෙනියට ඉන්නේ හතරවන දශම ස්ථානය දශම එත ගා විතරලා පස්වෙනියට ඉන්නේ එක්කෙනා පස්වන दशम स्थाने राइट लुकूरी पटांगम कर देखाय दशम हतराय तुनाय पहाय देखाय हतर देखाय दशम हतराय तुनाय पहाय देखाय हतर कैसे मुलिम हतर गावीन मैं एल्लापुर हतर गावीन पल्ले हटाव තිරස් සිර හතරෙන් සිරස්ව පල්ලෙහාට ආව තිරස් රේඛාව අඩිපටියෙන් කරගන්න ලස්සන කලබල නැතුව පහෙන් පහලට ආව සිරස් රේඛාව තුනෙන් පහලට ආව සිරස් රේඛාව හතරෙන් පහලට ආව සිරස් රේඛාව දෙකෙන් පහලට ආව තිරස් රේඛාව right then නල් ලියන පටන් ගන්නේ වම් පැත්තේ කොනේ right දෙකේ ඉලක්ක වෙන තමයි ඉස්සෙල්ලම ලියන්නේ යටින් පටන් ගන්න දශම සංඛ්‍යා ලියන පටන් ගන්න යටි පැත්තේ දෙක එක ස්ථානය දශම ඉත ළඟ පළවෙනි ඉලක්කම එක ස්ථානය පූර්ණ සංඛ්‍යා කියලා කියනවා
हतर पलमु दशमस्थाने पलमु दशमस्थाने तुना देवना दशमस्थाने पहा तुंगन दशमस्थाने दशमस्थान नेरुंगा लेसी अलुत्वचन नहीं देख हतरवन दशमस्थाने हतर पस्वन दशमस्थाने पस्वन दशमस्थाने राइट तवे का बनमु स्क्रीन गया दशम नमयाई पहाई देखाई हाय पटांगन कर
34.9 5 2 6 right 34.9 5 2 6 एक एक इलाका में देख के ना स्थानीय गया लिया ना दशम में तो लागमती ने संख्या एक स्थान है देवजनती ने दस स्थान है दशस्थाने हतर एकस्थाने नमय पलमु दशमस्थाने पहा देवन दशमस्थाने देख का देख तुंगी लाकर मरे दशमे ते तुंगवना दशमस्थाने हाय हतरवन दशमस्थाने दशमे तो लागमती ने कस्थाने मैं आता मैं दशस्थाने मेरे तो है वरदो तो वरद दाने होगा लो मेरी का हारी आती राइट मैं तो बारा ने मेरी का हार दिया ला दशमे तो लागमती ने के ना कस्थाने दशमे तो एक वाम पैते देवनिया दशस्थाने राइट लिया ना प्रश्नांक हतर पहात प्रश्न का हाथर पहात एक एक दशम संख्या दिए ते स्थाने टे वाटे अन्न पलमु दशमस्थान यट वैटयो विट तुना दशम हाथाय हाय पालमु दशमस्थान टे वैटयो विट पालमु दशमस्थान ये हाथ है तंतिस्ता तवागे ने हाथ है मैं यटिंग रख का जिनको हाथ में यटी पालमु दशमस्थान ये हाथ है ඇටි ඉරක් ඇඳ ගන්නවා නිකන් දශම මතක කරොත් 37 වගේ දකුණු පැත්තේ ළඟම ඉලක්කම 6 පහට වඩා වැඩි එහෙනම් 7ට එකක් ගන්නවා 38යි හතර 38 කියන්නේ 3.8යි 3.8යි clear 3.8යි ඊළඟට ඊළඟට එන්නේ මේ වටේ පුතණින් දකුණු පැත්තේ ඉලක්කම බිඳුවක් කරන්න ඕන एक इलाका में तीन आठ बिंदु आता है तूने दशम आटा ही बिंदु है उनको दानों दशम वाला आगे टे बिंदु आटे वाटी ने मैं बिंदु वाले अकने यह कपल दानों तेरे यार अकने ये ना अंतिम उत्तर है तूने दशम आटा मैं बिंदु वाले वाले अकने तूने दशम आटा
ඉතින් දශම සංඛ්‍යාවලදී අගට බිංදුවකට ඒවා දාලා වැඩක් නැහැ මොකෝ ඒවැයේ වටිනකමක් නැති නිසා රුපියල් 2 කියලා ඔහම ලිව්වත් රුපියල් 2 කියලා මෙහෙම ලිව්වත් දෙකම එකයි මේත් රුපියල් 2යි මේත් රුපියල් 2යි මේ දෙක කපලා දැම්මත් රුපියල් 2ම තමයි මේකයි මේකයි සමාන ඒක තේරෙනවද උස්ස दशम लागत बिंदु लिया दशम रमिलाय दशम हताई तुनाई हतर पहा दशम हताई तुनाई हतर दशमस्थान एककट පළමු දශම ස්ථානය දෙවන දශම ස්ථානය තුන්වන දශම ස්ථානය දශම ස්ථාන එකක් කියන්නේ 7 8 ඉරක් අදින්න ඕන 5.7 3 4 පළමු දශම ස්ථානයට වැටයෝ විට 5.7 3 4 පළමු දශම ස්ථානයට වැටයෝ විට පළමු දශම ස්ථානයේ 7 දකුණු පැත්තේ ලකම ඉලක්කම 3 5ට වඩා අඩුයි ඒ නිසා 7 වෙනස් වෙන්නේ නැහැ හරියට 57 වගේ 57 57මයි එනේ 5.7යි වටේ නීති අනුව වැටෙව්වට පස්සේ අන්තිම ඉලක්කවට බිඳු දාන්න ඕන දශම වලින් අන්තිමට බිඳු දාලා වැඩක් නැහැ ඒක හන්ද උත්තරය 5.7යි රමිලක්කන් 3 0.5 2 9 4 0.5 2 9 4 වෙන වරහන් ඇතුලේ දශම ස්ථාන 2කට වට යන්න ඕන 2කට දශම ස්ථාන 2කට වට යන්න ඕන පටන් ගන්න දශම ස්ථාන 2කට दशम स्थान देखकर वाटे यार नोना पूर्ण संख्या में तीने पालमु बंदियों संख्या पूर्ण संख्या एकस्थाने पूर्ण संख्या के लत किया पालमु दशम स्थान देवेन दशम स्थाने देख दाखुनु बैठे लगा मिला कमर नामे है पहाड़ वड़ा वैदनिसा में कटे एकतुए नो तो वटा बिंदु आदशम पहाई देखाई नामे आई हाथर है දශමස්ථාන දෙකකට වැටයූ විට දෙවන දශමස්ථානේ දෙක දකුණු පැත්තේ ලග විලක්කම 9 එකක් අතු කරාම 0.5යි 3යි 0.5යි 3යි ඉතිලක්කන් දෙක බිඳු කරන්න ඕන බිඳු ලියන්න ඕන නෑ දශම සංඛ්‍යා නිසා තමන තේරණය අතුස්ස රයිට් හොඳයි पोटा कहा करो वेबसाइट के रजिस्टर वीडियो ये वीडियो मैं अम्मट हाई तात लगन की अम्मट हाई तात लगनेमो तेमा बल मल मे विद्य रजिस्टर अति कटे रजिस्टर विनोन रजिस्टर विन पासवर्डे कहना यह पासवर्डे
උගලෝ හදලා දෙන්න ඕන ඉලක්කම් 3 4ක් දාලා අම්මගේ බර්ත්ඩේ කාර්ය අම්මා 1974 6 වෙනි මාසේ යටන එතකොට පාස්වර්ඩ් එක දානවා 1974 6 වෙනි මාසේ 8 ඔන්න ඒ වගේ මතක තියෙන පාස්වර්ඩ් එකක් දාන්න තාත්තගේ පාස්වර්ඩ් එක තාත්තගේ මේ උපන් දිනේ 1972 3 වෙනි මාසේ 26 ඒ වගේ මතක තියෙන දයක් පාස්වර්ඩ් එක දා ගන්න දැන් මම මේවා අමතක වෙන්නේ නැහැ තමයි මගේ තාත්තගේ උපන් දිනය කියලා මතක තියෙනවා right ඊට පස්සේ ඒක කොහේ හරි කොලේක ලියලා තියන්න ඕන නැත්නම් ආයියා යනකොට ඔයගොල්ලන්ට වැඩ කරගන්න අපහසු වෙනවා right හොඳයි හැමෝම දැන් ලබන සතිය වෙන කාලේ මේක රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන ලබන සතිය වෙන කලින් වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එක දානවා හැමෝම බලන්න වීඩියෝ එක දිහා අම්මාගේ තාත්ත ළඟින් නේ අතුත් සර් යසිත් කවු ළඟ ඉන්නේ කවුද ළඟ ඉන්නේ ගෙන්න ගන්න හරි බලන්න वीडियो
තමන් ගෙදර දෙන්නෙක් ඉන්නවා ඊමේල් දෙකක් තියෙනවා නේද එක ඊමේල් එකෙන් අයියායි අක්කායි නංගි මල්ලි ඔක්කොටම යන්න බෑ එක එකලාට වෙන වෙන ඊමේල් තියෙනවා නේද හරිනේ සක් ගෙදරින් පන්තියට සහභාගී වෙන කට්ටිය වැඩි නම් ඒ එක එකලාට වෙන වෙන ඊමේල් හදා ගන්න ඕන එතකොට හරියට අතුරත් කරලා රෙජිස්ටර් වෙන්න ඕන ලබන මාසෙදි වෙබ්සයිට් එක උගන්වනවා හරිනේ සා සමහරලාට මම ලබන සවුදාත් වෙබ්සයිට් එක කරන්න පුළුවන් පුරුදු වෙන්න ඕන නිසා මම මැසේජ් එක ලින්ක් එක එවන්නේ නැහැ ලින්ක් එක වෙනස් කරනවා ලින්ක් එක එවන්නේ නැහැ බොහෝ වෙලාවට Zoom වලින් මම කියන ඔයාලට කොහොමද කරන්න කියලා එතකොට WhatsApp වලට දාන මොකද්ද කරන්න කියලා ඔයගොල්ලෝ වැටීම ටියුට් එක සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න වැටීම ටියුට් එක සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න ආයෙ සඳ පන්දි තියෙනවා ජාමිතික ප්‍රමේයල් ටික පත පිළිබඳ න්‍යායවල ටික බලා ගන්න ඕන ජාමිතික ප්‍රමේයල් පාඩම් කරන්න ඕන මෙතන බිත්තියේ ඒ ප්‍රමේයල් ගාලා තියන්න ඕන එහෙනම් ආයෙ ලබන සතිය හම්බෙමු විභාග රෙඩි වෙන්න ඔයාලා හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ දවසක් ආයෙ වන්දරුවනේ. Thank you.